ආයු බොහෝ වේවා. සුබම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිකුරාද දවසේ. අද දවසේ ඔබ හිතන පතන හැම දෙයක්ම සාර්ථක වේවා. දවස සාර්ථක ලෙස ගත කරන්න ලැබේවා. මේ ප්‍රාර්ථනාව තමයි අපි කරන්නේ. මොකද හේතුව අද සුන්දර කතා බහක් ආරම්භ කරන්න සූදානමින් ඔබගේ සිත සුන්දර බවට පත් කරන බලාපොරොත්තුවෙන් අද අපි සූදානම් සිකුරාදා වින්දන උදෑසන මෙලෙස ආරම්භ කරන්න. හිතවතුනි අද සිකුරාදා දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ කාරණාව, ඒ කියන්නේ දැන් ඔබ දන්නවා අලුතෙන් හඳුන්ලා දෙන්නත් අවශ්‍ය නැහැ ගොඩක් වෙලාවට සිකුරාදා දවසේ වෙන් වෙන්නේ මොන වගේ දෙයකටද කියන එක. ඔබ බොහොම ආදරය කරන, බොහොම ආසාවෙන් රසවිඳින නියුරු ගීත කීපයක් තෝරගෙන තියෙන අද දවසේ කතා කරන්න. දැන් මේ ගීතවල හිමිකාරීත්වය දරන පාර්ශ්ව දෙකක් එක්ක කතා කරන බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් අද දවසේදී අපි කැඳවාගත්ත ආදරණීය චරිතය කවුද කියලා ඔබට මුලින්ම ප්‍රශ්නයක් එනවා ඇති. ඉතින් ඒ නිසා මම මුලින්ම ඔහු හඳුනා ගන්න කැමතියි. ඔහු බොහොම ආදරණීයයි. ඔහුගේ හඬට ඔබ ගොඩක් ආදරේ, ඔහුගේ ගීතවලටත් ඔබ ගොඩක් ආදරේ. ඒ වගේම අද දවසේ අපි තෝරාගත්ත ගීත නිර්මාණ කිහිපයක් අතරින් නිර්මාණ පහක් ගත්තොත් නිර්මාණ තුනක පද රචනෙන් ජායක වෙච්ච සහෝදරිකුත් අපිත් එක්ක ඉන්නවා. මුලින්ම මම හඳුනා ගන්නවා අර මම කියපු ආදරණීය හඬ කවුද කියලා. ඔහු තමයි ආදරණීය දයන්විතාරණ. ආයුබෝවන් සුබ දවසක් කියලා. ආයුබෝවන් සුබ දවසක්. දයන්විතාරණ නම් ඔබේ ආදරණීය ගායකයාගේ, මගේ ආදරණීය ගායකයාගේ ගීත පහක් තෝරාගෙන මේ ගීත පිළිබඳව කතා කරන බලාපොරොත්තු වෙන ඉන්නකොට මම අර කිව්වා වගේ ගීත පහ තුල ගීත තුනක් තියෙනවා ඔහුගේ අතින් ලියවෙච්ච ගීත. කවුද ඔහු? අපි හඳුනා ගන්න ආදරණීය ප්‍රවීණ ගීත රචක රවි සිරිවර්ධන. ආයුබෝවන් සුබ දවසක් කියලා. ආයුබෝවන් සුබ දවසක්. අද කතා බහ තුල අපි කතා කරන්නේ මේ පාර්ශ්ව දෙක නියෝජනය කරන ඔවුන්ගේ දායකත්වයෙන් නිර්මාණය වෙච්ච සුන්දර ගීත කිහිපයක් පිළිබඳ දැනයි. දැන් ගීත නිර්මාණ පිළිබඳව කතා කරද්දී මම හිතනවා ඔබේ හඬට ගැළපෙන විදිහට බොහොම සුන්දර පදවැල් එකතු කරමින් හොඳ සංගීතයක් එකතු කරමින් ජනප්‍රිය ගීත රසක් නිර්මාණය වෙලා තියෙනවා. ටිකක් අපි මුල් කාලයට ගියොත් එහෙම දයන්විතාරණ කියන චරිතය ස්මතු වෙන කාලෙත් එක්ක, දයන්විතාරණ කියන චරිතය ජනතාව අතර, ප්‍රේක්ෂකයා අතර, රසිකයා අතර ජනප්‍රිය වෙන කාලය පිළිබඳව ටිකක් මතක් කරගත්තොත් අපිට මම හිතනවා මේ සුන්දර කතා බහ තුළ ඒ ආරම්භය ගොඩක් සුන්දර වෙයි. ඔව්, දැන් මුලින්ම මම ගායනා කරන්නේ වැටෙන් එහා ගීතයක මාචාර්ය සුනිල් ආරත්නයන් රචනා කළ, ආචාර්ය රෝණවීර සිංහන් සංගීතත් කළපු ගීතයක්නේ. ඉතින් ඒ ගීතය ගායනා කිරීම තුළින් මම ජනප්‍රිය ගායකෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකේ ඉන්න අනතුරුව මට රවි හම් වෙනවා, රවි සිරිවර්ධන. ඔහු මට ගීත කීපයක් රචනා කරනවා. ඇත්තටම ඒ රවිට තිබ්බ හැකියාවක් සහ තියෙන හැකියාවක් තමයි මේ තනුවකට පද රචනය එකතු කරන්න පුළුවන් තියෙන සුවිශේෂී හැකියාව සහ ඌ අතින් ලියවෙන ගීතවලට තනු දාන්න හරි ලේසි. මොකද මමත් තනු රචකයෙක් වෙනවා ඔහු හින්දා. මොකද ඔහුගේ ගීතවලට මමත් තනු දාන්න ගන්නවා ඔහු රචනා කරන. ඉතින් දැන් මගේ වැටෙන්ගේ ගීතයත් සමගම ඉන්න අනතුරු ඔබේ සුසුම් පවන් කියන ගීතය, ඒකත් ආචාර්ය රෝහණ වීරසිංහන් සංගීතත් කළ ගීතයත් ඉතාම ජනප්‍රිය වෙනවා. ඉතින් ඒකම කනාත්ම විජේවර්ධනයන් සංගීතවත් කරන වසත් කාලයේ මනරම් කියන ගීතය නෙළු අධිකාරී සමගම ගායනා කරමින් ඒ ගීතයත් ජනප්‍රිය වෙනවා. ඊට පස්සේ මගේ දෙවන සංගීත ඇටියේදී ඔබේ නීල නෙත් නිම්නේ කියන ගීතයත් මම මගේ තනු නිර්මාණයක් කළා. මම රවිට දෙනවා තනුවට ගීත ලියන්න. ඒ වගේම රවි ගීතයක් ලියනවා අපි ආයේ දවසක හමු වුණ මේ අද වගේ කියලා. ඒකට මම තනු නිර්මාණයක් කරනවා. ඒකත් ජනප්‍රිය වෙනවා. විශේෂයෙන්ම YouTube හරහා ගීතේ ඉතාම ජනප්‍රිය වෙනවා. මිලියනකට අධික සංඛ්‍යාවක් ඒ ගීතේ දැන්ටත් නර්මා තියෙනවා. සුවිශේෂම ගීතය රචනා කරන්නේ සෝම හඳුරුගේ අපවත් වීම සමගම දෑම පූදාලු කියන ගීතය අදටත් බොහෝ පිරිස් කතා කරන රවි සිරිවර්ධනලු අතින් ලියවුණු විශිෂ්ට නිර්මාණයක්. ඉතින් මං හිතනවා මේ ගීත පහ මගේ ගමනට ලොකු අත්වැලක් වුණ ගීත පහක් කියලා. ඉතින් තවත් ගීත ගොඩක් තියෙන රවි ලිව්වා. ඉතින් මම හිතනවා මගේ ජනප්‍රිය ගී ගොන්නේ වැඩිම ඇත්තටම සංගීතවත් කරා නම් ඒ සංගීතවත් කළ තියෙන ආචාර්ය රෝහණ වීරසිංහන්. ඒ වගේම මගේ ගීත ගොන්නේ ජනප්‍රියම ගීත අතර පද රචකයෙක් ඉන්නවනම් වැඩිපුරම ගීත ලිව්වා ඒ අනිවාර්යෙන් රවි සිරිවර්ධන. ඉතින් අද මේ වැඩසටහනට ඔහුව සම්බන්ධ කරගෙන ලැබීමත් මම හිතන ලොකු භාගයක්. මොකද ඔහුටත් මගේ ගීත ගැන සහ අපි දෙන්නම ඉන්නේ ඔබේ සුසුම් පවන් ගීතෙන්.
ඉතින් ඒකත් අපි දෙන්නට විශේෂී මතක සටහනක්. ඉතින් අද සම්මානීත්වයට පත් වෙලා ඉන්න රවි ආරම්භ වෙන්නේ ඒ ආරම්භය කියන්නේ බැහැවෙ. ඉතින් ඒ මම හිතන්නේ සුන්දර අතීතයට අපි ගියා වගේ දැනුණා දැන්. දැන් ඔබේ අදහස් එහෙම කියනකොට දැන් මේ සුසංයෝගය හොඳ සුසංයෝගයක් නේ. ඒ නිසානේ හොඳ නිර්මාණ මෙහෙ වෙන්නේ. රවි ශ්‍රීවර්ධන කියන මේ සුන්දර චරිතය දයනිතාරණ කියන සුන්දර චරිතයත් එක්ක එකතු වුණාට පස්සේ මොකක් හරි රහසක් තියෙනවද එතන මේ වගේ හොඳ නිර්මාණ බිහිවෙන්නේ? ඔව් ඇත්තටම මේ දැන් දයන් අයියට ගීත ලියන්න කලින් මම ගීත ගායකෝ කීප දෙනෙකුට ලිඛිත ලියලා තිබුණා. ඒ වෙනකොට එක 2002 වෙනකොට සුනිලදී සිංහයන් දීපිකා ප්‍රියදර්ශනී වගේ ප්‍රවීණ ප්‍රමුඛ ශිල්පීන්ට ලියලා තිබුණා. හැබැයි හරිම වාසනාවන්ත මේ හමුවීම තමයි. ඒ කියන්නේ දැන් ගීත රචකේ කොච්චර ගීත ලිව්වත් ඒ ගීත රචකයා ජනතාව අතර කිසියම් ආකාරයක ජනප්‍රසාදයට පත් වෙන්නේ ඒ ගීතයේ ජනතාව තුළ ප්‍රසාදජනක ගීතයක් වුණොත්නේ. ඔව් එතකොට දැන් මම ලියපු ඊට කලින් ලියපු ගීත ඒවා ගායකෝ ගායනා කරා වුණාට රසික ආකර්ෂණයක් දිනාගන්න සහ මම ගීත රචකයෙක් හැටියට ජනගත වෙන්න දොරක් ඇරුණේ නැහැ. ඇත්ත වශයෙන්ම නමුත් ශේෂ්ත්‍රය දැනගෙන හිටියා. හිටියා වුණාට සෞරුදේ ශ්‍රාවක සමාජය පිළිබඳව එච්චර දැනුවත් බව තිබුණේ නැහැ. ඔබේ සුසුම් පවන් සලායි කියන ගීතේ තමයි ඇත්ත වශයෙන්ම මම ගීත රචකයෙක් හැටියට ලංකාවේ ශ්‍රාවකයන් අතර ගීත රචකයෙක් හැටියට කිසියම් ප්‍රසාදයක් දිනාගන්නේ. වගේම ඒකත් එක්කම වගේ ආවා වසත් කාලයේ මනරම් කියන ගීතේ. ඒ ගීතයත් හරිම වාසනාවන්ත ගීතයක් වුණා. අපි දෙන්නටම විතරක් නෙවෙයි මම හිතන්නේ නෙළුව අධිකාරී කියන ශිල්පිනිය එතකොට ලංකාවේ ශ්‍රාවකෝ දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම දයන් අයියා තමයි අය කැඳවාගත්තේ මේ යුග ගීතේට. ඒකෙන් තමයි ඇත්තටම මේ හඬ කාගේද කියලා ඇත්තටම ලංකාවේ හොයන්න ගත්තේ ඒ වසත් කාලයේ මනරම් ගීතෙන් තමයි. ඊට පස්සේ තමයි අය මේ කවුද මේ දයන් විතරණත් එක්ක මේ ගීතේ කියන මේ මధుර හඬ කියලා හොයන්න ගත්තේ. ඒ විතරක් නෙමෙයි ඒ ගීතේ සංගීත නිර්මාණය කරපු කරුණාරත්න විජේවර්ධන ඔහුත් වාසනාවන්ත වෙනවා. ඒ ගීතේ එතරම්ම ජනප්‍රිය වුණ නිසාම හොයන්න ගන්නවා කවුද මේ මధుර තනුවේ නිර්මාපකයා කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක සාමූහිකව ලංකාවේ ශ්‍රාවක සමාජයට අපිට එකවර යන්න පුළුවන් වෙච්ච මේ හමුවීමක් තමයි මේ හමුවීම. හොඳයි. අපි දැන් තෝරාගත්ත ගීත පහ පිළිබඳවම කතා කළ යුතුයි. අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක අපි උපරිම සුන්දර කතා බහකට යොමු වෙන්න සූදානම්. 2002 වසරට අපි මුලින්ම ගියොත් එහෙම ඔබේ සුසුම් පවන්සලයි ගීතේ නිර්මාණය වෙන. ඒ නිසා මේ ගීතේ ගායනා කරන කලින් ගීතේ පසුබිම පිළිබඳව කතා කරන එක වටිනවා. ඒ නිසා කොහොමද මේක නිර්මාණය වෙන්නේ? මොකක් හරි අත්දැකීමක්ද? දැන් අර මම ආරම්භයේ වැඩසටහනට කලින් ඔබත් එක්ක කතා කරද්දී මම ඇහුවේ දැන් මේ ගීතය තුළ අර ප්‍රේමයේ තියෙන අස්ථීර බව, සැකය නැති වෙයිද කියන බය ගොඩක් වෙලාට කතා කරන්න උත්සාහ කරන්නේ කියලා මට දැනෙනවා. මං ඒකයි ඇහුවෙත්. ඇත්තටම මොකද්ද කියන්නේ? ඔව් ඇත්තට මේ ගීතේ දැන් නිර්මාණය වෙන පසුවීමත් ගත්තොත් එහෙම දායන්නාගේ ප්‍රථම සංගත තැටියේ නම තමයි ඔබ සුසුම් පවන් සලායි කියන ගීතේ. ගීතෙන් තමයි නම ලබන්නේ. හැබැයි මේක තමයි අවසානටම ලියුණු ගීතය. ඒ කියන්නේ එතකොට දයන්නයිය ගීත ලියලා ඒ ගීත ගායනා කරලා දැන් සංගත තැටියට ප්‍රමාණවත් ගීත තිබුණා. ඇත්ත වශයෙන්ම. හැබැයි එක්තරා රැයක මට මේ වචන ටික ලියවෙනවා. මම දයන්නට කෝල් එකක් දාලා කියනවා පොඩි වචන ටිකක් ලියවුණා මේ කියලා. සාමාන්‍යයෙන් දයන්නගේ සීතා තිනවා පොඩ්ඩක් මල්ලි කියන්නකෝ කියලා. ෆෝන් එකෙන් දැන් මම මේ සින්දු වචන ටික කිව්වා. කිව් සැනින්ම දයන්නයි කිව්වා මල්ලි සින්දු නම් දැන් හුඟක් කරලා තියෙන්නේ. හැබැයි මේකට මට හරි ආසාවෙන් වචන ටිකට කියලා. කොහොමනේ පහුගදා උදේම අපි රෝහණ වීසිංහන් හම්බෙන්න ගියා මේ තනුව දාගන්න. ඉතින් බලන්න අවසාන වශයෙන් නිර්මාණය වෙච්ච ගීතය සංගත ඇටියේ මුල්ම මේ නම් කරන ගීතය බඩත්පත් වෙනවා. විශාල ජනප්‍රසාදයකටත්පත් වෙනවා. ඉතින් එහෙම තමයි ගීතය නිර්මාණය වුනේ. ඔව් දැන් ඒ ගීතේ මම ඒක ඇහුවේ. දැන් ගීතේ නිර්මාණය වෙච්ච පසුබිම හරි සුන්දරයි. ඒක මම විමසරදින්. දැන් ඊළඟට මම අහන්නේ ඔබේ සුසුම් පවන්සලයි ගීතය ඇත්තටම කොහොමද නිර්මාණය වෙද්දී මේ හිත තුල මැවිච්ච සංකල්පනාව ටිකක් අපි විග්‍රහ කරගත්තොත් ওই ප්‍රේමයේ තියෙන අස්ථිර බව පිළිබඳව කතා කරනවා. ඔව් ඇත්තටම මේ ගීතේ කතා කරන්නේ ප්‍රේමයේ තියෙන අස්ථිර බව කියන එක සහ මේ සාමාන්‍යයෙන් ප්‍රේමය අපිට අපි ලබා ගන්නකොටම අපේ පිටිපස්සෙන ඊළඟ කාරණේ තමයි මේක අහිමි වෙයි කියන සැක සංකාවන එන්නේ. ඉතින් මේ ගීතේ පුරාම තියෙන්නේ ඒ ප්‍රේමේ සතුටත් එක්ක ඒ සතුට යටින් සියුම් විදියට තියෙනවා බිය. මොකද අපි ලඟ වෙන්න මේ බය වැඩි වෙනවා. ඒ මොකද හේතුව සමීප බව වැඩි වෙන්න අහිමි වීම පිළිබඳ සංකාව වැඩි වෙනවා.
ඉතින් ඒ නිසා මේ ගීතය අර හැමතැනම කියන්නේ ඔබ සඳක් වගේ හැඩයි. දැන් මේ මොහොතේ මට ඔබ සඳක් තමයි. හැබැයි මේ සඳේ ඊළඟ නවතන තමයි අමාවක. උද හඳ ආපහු දිවිලා ගිහිල්ලා අන්ධකාරයට එනවා. ඊට පස්සේ වසන්ත කාලෙත් එහෙමයි. වසන්ත කාලේ අතිශය සශ්‍රීකයි, ගහකොළ මලින් බර වෙලා අපි සතුටෙන් ඉන්නේ. හැබැයි ඒ වසන්ත කාලයෙම තමයි ගිම්හානේ බවට පත් වෙන්නේ. ඉතින් ප්‍රේමේත් හැම වෙලාවෙම අන්ත දෙකක් තියෙනවා. ඒකාන්තයක් සතුට, ප්‍රහර්ෂය, වින්දනය, අනිත් පැත්තේ වේදනාව, අහිමි වීම, විප්‍රාසය. ඉතින් ඒ දෙක අතර දෝලණය වීමක් තමයි ඇත්තටම මේ ගීතේ තියෙන්නේ. දැන්නේ අදහසක් තියෙනවද? ඔව් අනිවාර්යෙන් තියෙනවා කියන්නේ. මොකද ඇත්තටම මේ දැන් මේ ගීතය හරිම සරල විදියට පේන්නේ. සරල විදියට හරි කියන්නේ ලොකු දිග ඒක තමයි දක්ෂතාවය කියන්නේ. යම් දෙයක් ඊටාම සරල වැකි කීපෙන් කීම. ඉතින් දැන් මෙතන මම මේ ගීතය අර මම කිව්ව එකපාරටම එක කරන්න ඕනේ කියලා. දැන් මේකේ ඔබේ සිසුම් පාන්සලයි මගේ කොපුල් පුරා වෙලේ ඒ ඔක්කොම යනකොට මේකේ මට දැනුන දේ තමයි අනිත්‍ය. ඒ කියන්නේ මේ මම හැමදාම කියන්න උත්සාහ කරන දේ රවි හිතාම ලස්සනට අරන් තිබ්බා. ඒ කියන්නේ අපි ආදරය කරන්න වැඩි වෙන්න තරමට අපිට බයයි මේක නැති වෙයි කියලා. දැන් හිඟන්නේ එදා හොබේලා හම්බ කරගෙන ජීවත් වෙනකොට උට ලොකු දුකක් නෑ. සල්ලි තියෙන මිනිහ කැමලි විතර මගේ මේ සල්ලි ටික ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. නැති වෙන දෙයක් නෑනේ අරයට. නැති වෙන දෙයක් නෑ. තියෙන කෑර නැති වෙන දේ හුඟක් තියෙනවා. ආදරේ වැඩි වෙනවා කියනකොට දැන් ලං වෙනවා කියනකොට එයාට හිතන දේ තමයි මම මෙච්චර ලං වුණාට මම මේක හැමදාම තියෙයිද? හැම කවදාකවත් තියෙන කොච්චර ආදරය කරත් හැම දෙයකම අර කියනවා වගේ මේ සබදාහම තුල හැම දෙයක්ම නැති වෙලා යනවා. ඉතින් මට සමහරවිට මේ හාමුදුරුවෝ පවක් කිව්වා ධර්මාත්‍ය හරි ලස්සන ගීතයක් කියලා තියෙන මේ අනිත්‍ය ගැන මීට වැඩි මොනවද කතා කරන්න කියලා. ඉතින් ඒ වගේ මේක මේ සරලව පෙන්වන්නට මේක ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. ඉතින් ඒ ගැඹුරත් එක්ක තමයි මේ ගීතය මම ගායනා කරේ. ඉතින් මම හිතා රෝහණ ඇත්ත ඒකට ඉතාම මියුරු තනුවක් නිර්මාණය කර ඒක ඇත්තටම මේ දැන් කසුන්ගෙන් ඇහුවත් කාගෙන් ඇහුවත් කියන්නේ කොහොමද මේ තනුව මේ තරම් ලස්සනට සහ ඒකේ මේ ඉන්ට්‍රඩක්ෂන් එක ඉන්ටර්ලූඩ්ස් මේ තරම් ලස්සන වුණේ කියලා. ඉතින් ඒක මමත් හිතනවා මේ සමහර කාලවල වලට අපි හරි වාසනාවන්ත වෙනවා. ඉතින් ඒ කාලවල වලදී රවි මම මේ රෝහණයගේ ආලෝකය මේ හැම දෙයක්ම එක්ක මේ ගීතය ඉතා අනගි නිර්මාණයක් වෙනවා. ගැඹුරු ප්‍රකාශයකට සුන්දරත්වය ආලේප කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ ගීතය බොහොම ජනප්‍රිය ආදරණීය ගීතයක් බවට පත්වන්නේ. කසුන් විශ්වනාථ තමයි අද දවසේ අපිට සංගීතයෙන් දායකත්වය ලබා දෙන්නේ. කසුනුත් අපි බොහොම ආදරෙන් පිළිගන්න අපේ කතාබහට. එහෙනම් අපි ගීතේ රස විඳමු. ඔබේ සුසුම් පවන් සලයි රවි සිරිවර්ධන විසින් රචනා කරන ලද අපේ ආදරණීය ගායකයා ගායනා කරන ගීතේ දැන් ඔබට රස විඳින්න හැකියාවක් තියෙනවා.
හැඟුම් බරව දොඩයි ඒ වදන් කවිම තමයි ඔබ හැඟුම් බරව දොඩයි ඒ වදන් කවිම තමයි ඔබ වසන්තයක් වගේ විමන් කලද සැකයි ඔබිසුසුම් පවන් සලයි මගේ කුපුල් පුරාවෙලේ ඔබිසුසුම් පවන් සලයි මගේ කුපුල් පුරාවෙලේ ඔබේ සෙනේ හස ගොඩ ගලයි උණුසුමට මාව දෙමේ ඉදින උදෑසන අපි සූදානම් නැවතත් අපේ සුඳුරු කතා බහාරම්භ කරන්න දාන නිතාරණ රවි සිරිවර්ධන මේ ආදරණීය සුසංයෝගයේ අද දවසේ අපි කැඳවාගත්තේ මැදිරියට දාන නිතාරණ නම් වූ ඔබේ ආදරණීය මගේ ආදරණීය ගායකයාගේ ගීත පහක් තෝරාගෙන අපි කතා බහ කරන අතර එක ගීතයක් රසවින්දා. දැන් ඊළඟට තෝරාගත්තේ අපි තෝරාගත්ත ගීතය තමයි අයරංගනි මද්දම බණ්ඩාර විසින් රචනා කරන ලද කරුණාරත්න විජේවර්ධන සංගීතවත් කරන ලද මේ ආදරණීය සුන්දර චරිතය ගායනා කරන සිත්තම් කරමින් මනසේ ඔබෙරුව ගීතය. දැන් මේ ගීතය පිළිබඳව කතා කරන්න මම සම්බන්ධ කරගන්නේ මේ ආදරණීය ගීත රචකයා. ඔහුගේ ගීතයක් නොවුනත් මේ ගීතය තුළ අන්තර්ගතය පිළිබඳව පොඩි අදහසක් අහන්න ඕනේ. ඒ කියන්නේ ඔබ සාහිත්‍යයත් එක්ක නිරන්තරයෙන් ඉන්න පුද්ගලයෙක් විදිහට මේ ගීතයේ අර මේ අසම්මතයට පාර කැපෙන ආකාරය තමයි කතා කරන්නේ. අසම්මතය තුළ යම්කිසි දෙයකට යම්කිසි පීඩනයකට ලක්වමින් විඳවමින් ඒකේ සුන්දරත්වය අත්විඳින කතාවක් තමයි කියන්නේ. ප්‍රේමේ අසම්මතයක් කියල එකක් නෑ. මචං හිතන්නේ ඔක්කොම සියල්ල සම්මතයි. සියල්ල සම්මතයි ප්‍රේමේදී. එහෙම සම්මතයි. සමාජයේ තියෙන සමාජ සම්මුති ලෝකය ඇතුළේ එහෙම පොඩි ෆ්‍රේම් එකක් හදාගෙන ඉන්නවා. මොකද මේ ගීතේ කතා වෙන්නේ අර ඒ ෆ්‍රේම් එක ඇතුලේ, ඒ කියන්නේ දැන් පෙම්මතාට ආදරයක් යම් ස්ත්‍රියක් සම්බන්ධයෙන් පෙම්මතියක් සම්බන්ධයෙන් ඇතුළේ. හැබැයි එයාට එයා ලෝක දෙකක අතර දෝලණය වෙන සිතක් තමයි යට තියෙන්නේ. ඉතින් මෙයා තමයි මොකද ඒකනි සාමාන්‍යයෙන් ප්‍රේමේ ස්වභාවයම එහෙමනේ. කියන්නේ තමන් අයිති කර ගැනීම පිළිබඳ කල්පනාවක් උපදිනවානේ. එතකොට ඒ අයිති කර ගන්න තුරු හිතට සංසුන් නැහැ. ඉතින් හැබැයි හරි ප්‍රේමයක නම් ඉතින් අයිති කර ගැනීමක්ම වියුතු එකක් නෑ. නමුත් දැන් මේ ගීතේ අපිට තේරෙන්නේ මේ තමන් තුළ ඇතිවුණු ප්‍රේම හැඟීම මුදුන් පමුණවා ගත නොහැකි කිසියම් සංකාවකින් වේදනාවකින් ඉන්න චරිතයක්. ඉතින් ලෝකේ සාමාන්‍යයෙන් මේ ප්‍රේමය කියන එක මේ හිමි වෙනවා නම් මෙච්චර සුන්දරත් නෑ. ඒ කියන්නේ ලෝකේ ප්‍රේමය අහිමි වෙන නිසාම තමයි මෙච්චර සුන්දර. දැන් ප්‍රේමය හිමි කරගෙන අයිති කරගෙන තද්දට බැඳලා ඉන්න අය කියන අන්තිමට සුන්දර නෑ කියලත්. ඕ දැන් අර සුනිල් රත්න කියනවනේ ඒ තැනක මේ නිලාගෙන කිසිම බලක් නෑ ඔය තරමට ලස්සන කියලා. ඒ වගේ ප්‍රේමයේදී අර ඕෂෝ කියන දාර්ශනිකයා කියනවා මේ මල ඔහොම තියන්න. මල ඔහොම තියලා ඕක විඳින්න කියලා. මොකද හේතුව මල කඩාගත්ත සැනින් ඒ මල මේ නිශ්චිත ස්ථානයේ තියෙන අසිරිය සම්පූර්ණයෙන්ම ගිලිහෙනවා. ඉතින් ඒ වගේ දැන් මේක හරි මේ මනෝභාවය තා සංකීර්ණයි, හරි රසවත්. ඉතින් මිනිස්සු ජීවත් වෙන්නේ හැබැයි මේකෙන් තමයි. කියන්නේ ප්‍රේමය කියන ඒ රමණීය හැඟීමත් එක්ක තමයි මිනිස්සු ජීවිතයට මේ තරම් ප්‍රේම කරන්නේ. නැත්තම් ප්‍රේමය අහිමි තැන අර මහත්මා ගාන්ධි කියනවා ප්‍රේමය අහිමි තැන ජීවේ නැහැ කියලා. ඒ වගේ ඉතින් ප්‍රේමය මෙහි අහිමිවීම් හිමිවීම් සියල්ල තිබියදී පවා ජීවිතයට ජීවත් වෙන්න ආස හිතන එකම නවතන තමයි ප්‍රේමය. දැන් මෙතනදී අපේ මේ කතාබහ තුළ කෙනෙක් හිතන්න පුළුවන් සමහර විට අපි මේ සමාජ සම්මතයට පාරක් ගන්නවා කියලා. එහෙම නෙවෙයි. එහෙම යථාර්ථය. මොකද එහෙම ඕනතරම් මිනිසුන්ට
මේ ප්‍රායෝගික තලයේදී හිමි කරගත නොහැකි දේවල් අහිමි කරගත ප්‍රේමය කියන එක නිදහස් මනෝභාවයක්. ඒ කෙසේ කවර කවර කවරෙක් අරඹයා කෙසේ මතුනවද කියලා කියන්න බෑ කෙනෙකුට. ඒ නිසා ඒක කිසියම් විදියකින් මේ නිශ්චිත රේඛාවක් ඇඳලා මේ විග්‍රහ කරන්න පුළුවන් මනෝභාවයක් නෙමෙයි. කවදාකවත් එදාම දාතු ලෝකේ කොහෙවත් ප්‍රේමයේ සම්බන්ධය බඳු නිශ්චිත මනෝභාවයක් නිශ්චිත විවරණයක් නැහැ. ඒක අතිශය විවෘත මනෝභාවයක්. ඒක කොහේ කවදා කා වෙනුවෙන් උපදිනවද කියන එක කියන්න අමාරුයි. ඒ කාරණා තමයි මේ ගීතය තුල සඳහන් වෙන්නේ. සිතම් කරමින් මනසේ ඔබේ රුව ගීතය ඔබ ඕනතරම් රස විඳලා ඇති. අදහස් විමසන්න ඕන. දැන් මේ වගේ අදහස් එනකොට ඔය පැත්තෙන් එන අදහස. දැන් රවි කිව්වා වගේම දැන් ලෝකෙට අසම්මත වුණාට මට සම්මත නම් මම මොනවද කරන්නේ? අන්න ඒකයි උත්තරම. කියන්නේ ලෝකෙ අසම්මත කිව්වට තමාට හිත යන තැන එතන නම් අපි මොනවද කරන්නේ? ඉතින් හැබැයි වැඩේ තියෙන්නේ අර එවැනි දෙයකදී ප්‍රශ්නාර්ථ ගොඩක් වැඩි. හැබැයි අර කියන වගේ අයිති කර ගැනීම නම් නෙමේ ප්‍රේමය කියන්නේ. මේ කියන්නේ අයිති කර ගන්නවා කියන එක නම් කිසිම තේරුමක් නැහැ. මොකද අර ඔබ සුදුම් පවන් වල කිව්වා වගේ මේ හිත අහිමි වෙන දේ අහිමි කරගෙන වැඩක් නැහැ. ඒ අවස්ථාව විඳින්න විතරයි තියෙන්නේ මං හිතන්නේ. ජීවිතය කියන්නේ අර බුදුහාඳුරු කිව්වා වගේ මේ මොහොතේ ජීවත් වෙන්නේ. නැතුව අපි අතීතයේවත් අනාගතයේවත් හිතේ තින් කවදාකවත් අපි සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අර විශේෂම මේ ගීතයේ තියෙන දැන් අයිරංගනි මද්දුම් බණ්ඩාර අර මේ දැන් මේ ගීතේ වඩාත්ම ජනප්‍රිය කෑල්ල තමයි විඳින්න දුන් ජීවිතය අරගෙන මේ විඳවන්නද මේ භවය පුරා විඳින්නනේ. අපි ඔක්කොම ආස විඳවන්න ආස නැහැ. හැබැයි අපි හැමදාම කරන්නේ විඳින්න කියලා ගිහිල්ලා විඳවන එක. ඉතින් ඒක ඇත්තටම හොඳ ආදර්ශයක්. මොකද අපිට අපි අසම්මත කියන දේට පැටලෙන්නේ නැතුව මන් දන්න ඒක කිව්වොත් ඒක අපිට සම්මතයිනේ. කෙසේ හෝ ප්‍රශ්නාර්ථ ගොඩක් තියෙන තැනකට පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ජීවිතේ සියලු බැඳීම් අත්හරින්න පුළුවන් නම් ඊටත් වැඩිය හොඳයි. ඊටත් වඩා හොඳයි. විවිධ පැතිකඩ තියෙන අපිට මේ විවිධ නිර්මාණ ඔස්සේ දකින්න පුළුවන් කෝණයක් තියෙනවා. ඉතින් මේ හැම කෝණයක්ම විවර කරගන්න අපිට මේ කතාබහ තුළ අවස්ථාව නොලැබුණත් අපි කතා කරන කාරණාවල යම් යම් ඉඟි ඔස්සේ ඔබට යන්න පුළුවන් ජීවිතේ දිහා දකින්න ජීවිතය හොයාගෙන. දැන් මේ සිත්තම් කරමින් මනසේ ඔබරු ගීතය කොහොමද ඇත්තටම ඔබේ අතට ලැබෙන්නේ? සංගීතය දායකත්වයේ ලැබෙන්නේ කොහොමද කියන කාරණාව? ඇත්තටම ඒකත් සුන්දර කතාවක්. අයිරංගනි මන් කාලයත් තිස්සේ දන්නවා. ඉතින් 2004 ඉඳලා මං ගීත රචනට ආපු කාලේ ඉඳලා රවිලා අඳුර ගන්න කාලෙම අයිරංගනිවත් මම අඳුර ගන්නවා. ඇය මගේ හොඳ ඇත්තටම ඇය මගේ ගීතවලට බොහෝ කියලා තිබ්බ ගීත ස්වල්පයට වුණත් ඇයි තාම කැමති මගේ හැනට කැමති වෙලා හිටියේ. ඉතින් ඇයට ලොකු උනාවක් තිබ්බා මට ගීතයක් ලියන්න. ඉතින් ඇය ගීත කීපයක් මට දුන්නා. ඉතින් මමත් ඉතින් දැන් හිතනවා මේ විශේෂම අපි ලංකාවේ මේ පද රචකාවියොත් අඩුයිනේ. ඉතින් එතකොට මේ පද රචකාවියගේ ගීතයක් කියන එකත් හොඳයි කියලා මම ඉතින් හිතනවා. ඇයට ඇයගේ හොඳ ගීතයක් ගායනා කරන්න ඕනේ කියලා මේ මට මේ ගීතය නිකන් හිතට දැනුණා. ඊට පස්සේ මේ අපේ කොබවක මහත්තයා ප්‍රවීණ ගීත රචක ඔහු නිතරම අපේ ගෙදර එනවා. ඉතින් ඇත්තටම ඒ කාලේ නම් රවිලා අපි ගොඩාක් නිතරම මුණ ගැහෙනවා. ගොඩාක් එනවා අපේ ගෙදරට පද රචකයෝ. මම පින්තූර ගන්නත් එනවනේ. ඉතින් ඒකත් එක අවස්ථාවක් වෙනවා. ඉතින් මේ වගේ කතා කරන්න. ඉතින් මම මේ ගීතය මං කව මේ ගීතයක් තියෙනවා කොබවක බලන්න මේ ගීතේ මට නම් හිතයි හොඳ හිතෙන්නේ හොඳයි කියලා. ඊට පස්සේ බලලා මට දයාන් මේ ගීතය කරන්න කොහොමාරි. මේක හරියට මිනිස්සුට දැනෙන ගීතයක් වෙයි. මේ මොකද මේක ගොඩක් අයට පොදු දෙයක් කියලා. ඉතින් ඇත්තටම දැන් ඒ වගේ මං කියන්නේ දැන් කොබෝක එක කිව්වට පස්සේ මට හිතුණා දැන් ඔහු ප්‍රවීණ සම්මානීය ගීත රචකයෙක්නේ. ඔහු මේ කියනවා කියන්නේ මට බයක් නැතුව මේ ගීතය ගායනා කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම එවැනි අත්වලක් ලැබුණ නිසා අනිතේ කරුණාරත් විජේවර්ධනට මම අදහසක් දෙනවා. මම නිකන් කියනවා මේ කරුව අනේ මට ආසයි මේක ටිකක් අර ටිකක් උච්ච ස්වරෙන් කියන අර වෙරළියක්ද කියනවා වගේ. මොකද ඒ කාලේ වෙරළිය අදටත් ජනප්‍රිය ඒ කාලේ තමයි ජනප්‍රිය කියන්නේ මතුන කාලේ වගේ. ඉතින් මම කියන ඒ වගේ ගීතයක් මම කියන්න ආසයි කියලා. එතකොට තමයි මේ ටික උච්ච ස්වරෙන් එන විදියට සහ අර මන්ද ස්වර වලට යන අර ජීවිතේ විඳින්න දුන් කියන තැනදී ඒ විදිය අපූර්ව තනුවක් නිර්මාණය වෙන්නේ. ඉතින් ඇත්තටම අර කියනා වගේ හරිම වාසනාවන්තයි එවැනි අපූර්ව තනුවක් පද රචනා ලැබෙන්න සහ මිනිස්සු ආදරය කරන විදිහට අදටත් ඒ ගීතය ගැන බොහෝ අය කතා කරනවා. ඉතින් එවැනි ගීතයක් ගායනා කරන්න පුළුවන් වීම, ඒ ගීත ජනප්‍රිය වීම මේ සිරු මේකට සම්බන්ධ වුණ සිරු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා වගේ පින් දෙනවා. සිත්තම් කරමින් මනසේ ඔබෙරුව කවදා හෝ යලි දකින තුරා අපි ගීතේ රස විඳින සූදානම්. දාන්නේ තර නම් වූ අපේ ආදරණීය ගායකයාගේ හඬ. See
කරමි මනසේ ඔබෙන් අවදා හෝයනි දකින තුරා රැව් පිළි රැව්දී ඇසෙන ඔබේ හඬ යනි මගේ සවනත වැකෙන තුරා දෙදෙන්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ කල්පෙ පුරා දෙලොවක් අතරේ සරණ ඔබේ ගිත මෙතරම් සසලෙන් නැතුව ඇති ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ පවන පුරා බවයෙන් බවයේ අගිබිව ගිමිවන නොපිරු පාරමිතාව පුරා සමුගනිමුද අපි අපේම වූ මතු බවයක යනි අමුවෙමුයි පතා විඳින්න දුන් ජීවිතය අරන් මම් විඳවන්නද මේ පවන පුරා සිතම් කරමින් මනසේ ඔබෙරුන් අවදා හෝ යනි දකින තුරා රැව් පිළි රැව්දී ඇසෙන ඔබේ හඬ යනි මගේ සවනත වැකෙන තුරා විඳින්න ජීවිතය අරන් මම විඳවන්නද මේ පවන පුරා දවස අපි කතා බහේ තවත් බොහොම සුන්දර කොටසකට අපි යොමු වෙන සූදානම්. දයන් නිතාරණ කියන අපේ ආදරණීය ගායකයාගේ හඬින් ගායනා කරන මේ ගීතවලට පදවැල් එකතු කරපු රවි සිරිවර්ධනත් අද අපිත් එක්ක ඉන්න නිසා කතා බහ හරිම සුන්දර විදිහට ගලාගෙන යනවා. හරිම රසවත් විදිහට ගලාගෙන යනවා. ඊළඟට අපි තෝරගත්තේ ඔබේ නීල නෙත්නිම්නේ කියන ගීතය. රවි සිරිවර්ධන අතින් මේ ගීතය ලියවෙන්න පසුබිම සකස් වුණේ කොහොමද කියන එක මම නම් දන්නවා. ඔබ දන්නේ නැතුව ඇති. ඒ නිසා මේ පොඩ්ඩක් අර අර තනුවත් අරගෙන ඇවිල්ලා මේ විස්තරය කිව්වට පස්සේ කොහොමද පදවැල ලියවෙන්නේ කියන එක අපි ටිකක් කතා කරමු. ඔව් තනුව ගැන දැනන්නේ කියයි මං හිතන්නේ. මේක ඇත්තටම දැන් හුඟක් වෙලාවට මේ අපිට ලියවෙන්නෙම දුකනේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු දුකට තමයි කැමති. ඒ කියන්නේ ලෝකේ අරන් බැලුවොත් එහෙම අර ෂෙලී කියන කවියා කියනවා එකවරක් එයා කියනවා අපි අපි අපේ අපේ මිහිරිම ගීත ඇත්තේ දුක්බර සිතුලි ගැනයි කියලා. මිහිරිම ගීත ඇත්තේ දුක්බර සිතුලි ගැනයි. ඒ කියන්නේ මිනිස්සු ශෝකයේ රසයට හරි කැමති. ඒ කියන්නේ ඒ ශෝකය කියන එක ඒ මොහොතේ දැනුණට වින්දට පසු කාලීන කාලයත් එක්ක ඒක සුන්දරත්වයක් බවට පත් වෙනවා. ඔව් ඒක තමයි අර සාහිත්‍ය අපි කියනවා විප්‍රලම්භ ශෘංගාරය කියලා. ශෘංගාරය. වියෝගේ රසය. වියෝගේ රසය. ඒ වියෝගේ රසයි
වියෝගයෙන් පොඩ්ඩක් ඈතට ගිහින් බැලුවම ඒ ඉන්න වෙලාව දුකයි දුකයි ඒක අර මේ වතුර වීදුරක් අල්ලන්න බෑ මුලින්ම ඒක පොඩ්ඩක් දිවිගෙන යනකොට ඒක දිහා ඒක බොන්න පුළුවන් ඒක වගේ ඔව් ඒ වගේ ඒ කියන්නේ ඒක රසයි දුරින් ඉඳන් බලනකොට සමීපව ඉන්නකොට දුකයි ඉතින් දැන් එතකොට දැන් ඒ දුකට ආස ශ්‍රාවක සමාජයක දැන් මට ලියන්න වෙන්නේ ප්‍රමෝදයක් එහේ උද්දාමයක් ප්‍රේමය ලබා ගැනීම ආශ්චර්යයක් තමයි ලියන්න වෙන්නේ මොකද මේ මෙලඩිය තිබුණෙම කිසියම් උද්දාමයක් දනවන ප්‍රීතියක් ජනනය කරන හැඟීමක් තමයි දයන්නගේ මෙලඩිය තිබුණේ ඉතින් එතකොට දැන් මෙලඩිය මගෙන් ඉල්ලා සිටින්නේ මම ආස දුක නෙමෙයි එතකොට එතෙන්ට දෙන්න වෙනවා මේ ප්‍රේමයේ කිසියම් උද්දාමයෙන් කරන ප්‍රකාශයක් තමයි දෙන්නේ ඉතින් ඒ අනුව තමයි අතර මේ ගීත දීවෙන්නේ මේ ඔබ නිරණයත් නින්නේ මගේ ආදරයේ සඳ නැගේ කියලා. ඉතින් පටන් ගන්න මෙහෙම ඒ කියන්නේ ඔබේ නිල් පාට ඇස් දෙකේ මගේ හඳ තමයි තියෙන්නේ. ඒ හඳ දැන් මෝදු වෙලා තියෙන්නේ. ඒක සංසාරගත ප්‍රේමයක් එක්කද සාමාන්‍යයෙන් අපිට එහෙම සමහර වෙලාවට එහෙම හිතෙනවනේ. ඒ කියන්නේ සමහර මොහොත දැක්කම නිකන් සංසාරේ නම් පුරුදු ගතියක් වගේ දැනෙනවා තියෙනවනේ. සමීපවක් දැනෙනවා. අපි දන්නේ නැහැ ඇයි එහෙ එහෙම වෙන්නේ කියලා. කවර හෝ හේතුවක් නිසා එහෙම සමීපව දැනෙනවා. ඉතින් එතකොට මේ හමුවීම් වලත් එහෙම යම් සමීපභාවයන් හුරු ගති පුරු පුරුදු ස්වභාවයන් දැනෙනවා. ඉතින් මට අවශ්‍ය වුණා ඒ සම්භෝගය හමුවීමේ අසිරිය උදාන ගීතයක් හැටියට ලියාගන්න. ඉතින් ඇත්තට මේක තමයි ගීතේ පුරාම තියෙන්නේ අර මේ හමුවීම සමරන පෙම්මතෙක්ගේ මනෝභාවය තමයි තියෙන්නේ හමුවීම කසිරිය. අර දුක ඔක්කොම තුනි වියකිලා ගිහිල්ලා තුනී වෙලා සියල්ල දුකෙන් මිදිලා දැන් සතුට සමරන. ඉතින් ලංකාවේ හුඟක් මේ ප්‍රේම ගීත මේ ප්‍රේම ගීත ජනප්‍රිය නැහැ. ජනප්‍රිය විරහ ගීත. ඒතකොට අභියෝගයක්ත් තියෙනවා මේ ප්‍රේම ගීතයක්. මොකද මිනිසුන්ට අහිමිවීම එක්ක අහිමිවීම වල හුදකලා වෙලා නිකන් මූඩ් සින්දු අහන සමාජයක හරිද? මූඩ් එකෙන් එළියට ඇවිල්ලා ප්‍රීතිය සමරන ප්‍රේම හමුවීමක් සමරන ගීතයක් ජනප්‍රිය වෙන එකත් එක්ක විරලයි. කොමාරි මේ ගීතේ තනුවත් ඇත්තටම ඒ බඳු ප්‍රීතියක් ජනනය කරපු නිසා මේ ඇත්තටම ජනප්‍රිය වුණා. දැන් ප්‍රේමයේ උච්චතම අවස්ථාව එහෙම තමයි අපි ක්ලයිමැක්ස් එකට ඇවිල්ලා බලපුවාම ඔබත් අත්විඳලා ඇති ඕන තරම් ගොඩාක් දේවල් අමතක වෙලා යනවා. වටේ පිටේ තියෙන දේවල් අමතක කරලා මනෝලෝකයක් තුල ජීවත් වෙන එතෙන් ආපු කෙනෙක් ගැන තමයි මේ කියන්නේ මම හිතන්නේ. තනුව කොහොමද නිර්මාණය වුණේ? ඔව් ඇත්තටම මේ මම ගොඩාක් ගීත අහන කෙනෙක්නේ. ඉතින් මම මට ඇත්තටම කිසිම මේ භාණ්ඩයක් වාදනය කරන්න බෑ. හැබැයි මම ඉතින් ওই මුමුණු මුමුණු ඉන්නකොට මට ලස්සන තනුම ඇවෙනවා. නන 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 කියලා ඔන්න ඔය කැල්ල ආවා. ඊට පස්සේ ඉතින් ඔහොමම ටික ටික සනුව මුල් කෝරස් එක හදාගත්තා. වර්ස් එකත් හදාගත්තා. ඊට පස්සේ මේ ඔබ ගොඩාක් ඇති මම හිතලා තියෙන කරුණාරත්න ජයවර්ධන මම කරුට කිව්වා කරු මෙහෙම මෙලඩියක් ආවා. ඔයා මේකට දැන් ඩැෆඩිල් මලත් නිලුව පෙරර කියන ශිල්පිනියගේ තනුවක්. හැබැයි මේක කරු තමයි මේකට මේ සංගීත සංයෝජනය කළා විසල් එකක් දාලා ඒවෙන් තමයි හැම තනුවේ තියෙන ප්‍රබලත්වය මේ සියලු දේවල් එක ඩැෆලින් මා ජනප්‍රිය වෙනවා. ඉතින් කරුවට තියෙන පුදුම හැකියාවක් ගීතයක් මේ මේ තනුවට අර රහ කරන්න. ඒ කියන්නේ තව ඒ කියන්නේ මියුසික් අරේන්ජ්මන්ට්ස් කරන්න ෆිලින් රහ කරන්න. ඉතින් දැන් මේ මේ විදිහට මේ තනුව හැදුනා. ඉතින් දැන් බලනකොට මම හිතටත් වැඩිය නිකන් පොඩි පංච් එකක් තියෙන සින්දුවක් තමයි මේකට හැදුනේ. ඊටසෙති මට දැන් මේ වසත් කාලේ ඉතම ජනප්‍රිය කාලේ සම මට ඉතින් දැන් මේ තනුවකට ලියනවා නම් කවුරු හරි රවි ආරෙන්න වෙන කෙනෙක් ඔලුවට එන්නෙම නැහැ. හැබැයි අකමැති 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 වුණත් මං සහෝදරයා වෙනුවෙන් කරනවා කියලා දන්නවා. ඉතින් මේ කොහොම හරි මම කිව්වා රවි මේකට තනුවක් දාලා දෙන්නකෝ කියලා. ඉතින් අදම අධිකල්ලා හරි අරගෙන හරිම ලස්සන තනුවක් දැම්ම. ඉතින් දැන් මට මේ දැන් මේකේ දැන් බලනකොට කියනකොට මගේ ජීවේ ලෙස සුරක්කීම් සදා පෙමින් කියලා. ඒ හරි මගේ ජීවේ. දැන් දැන් කාලේ කිව්වා නම් කියන්නේ අනේ මගේ පණ කියලා කියයි ඉතින් ඒ වගේනේ. ඉතින් අනිත් විශේෂත්වයේ අම්මෙන් කියනවා. ඔව් මේ දැන් මේකේ හරිම ලස්සන යෙදුම් මෙදිලා තියෙනවා. මේ මේ හසරැල් සැලේ සංසාරගත ප්‍රේමේ. දැන් මම වෙඩින් ෆොටෝ එකක් ගන්නකොට ගොඩක් ලාට ඔක්කොම දැන් දෙන්නම hina ගස්සලා ගන්නෙ. ඒතකොට මට මේ වෙඩින් ෆොටෝ එකේ අවසානයේ මම ලියනවා මම දෙන තිලනයක් හැටියට දෙනකොට හසරයල් සැලේ සංසාරගත ප්‍රේමය කියලා. ඉතින් දැන් සමහරවල් මේක නැත්තම් කට්ටිය අහනවා කො ඔයාගේ සින්දුවේ කෑල්ලේ නැහැ නේ මේ පින්තූරේ කියලා. මගේ ගෙවල් වල වෙඩින් පින්තූර වල දයන්නාගේ මම දැකලා තියෙනවා. මේ මම ඉතින් ඔබේ පින්තූරෙත් ඇති. මගේ උංගක් පින්තූර වල තියෙනවා මේ වචනේ හසරයල් සැලේ සංසාරගත ප්‍රේමය. මොකද ඒක හරියටම ගැලපෙනවා ඒ ප්‍රේම එකේ පින්තූර ඒ මූඩ් එකට හොඳටම ගැලපෙනවා මේ වචන ටික. මොකද මම කවදවත් hina ගස්සන නැහැ. hina නොවන කෙනා හරි මගේ පින්තූරේ hina වෙනවා. හරි කරදරයි එතකොට. ඒකත් නෑ. දැන් රවි hina වෙන්නේ නැහැ. රවි හොඳට hina වෙලා තියෙනවා මගේ පින්තූරේ කරන්න දෙයක් නැතුවට.
ඒවගේ අර දෙන්න හොඳට විනායලා ඉන්නකොට හසරැල් සැලේ සංසාරගත ප්‍රේමේ. හොඳයි අපි එහෙනම් ගීත රසවිඳ ඔබේ නීල net නිම්නේ රවි සීරවර්ධන විසින් රචනා කරන ලද ඔබේ අපේ ආදරණීය ගායකයා ගායනා කරන ගීතය අපි රසවිඳමු. දැන් බොහොම හොඳින් රස විඳිනවා කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද හේතුව රස විඳි යුතුය ඔබ මේ සුන්දර කතා බහ ඇතුලේ. දයනිතාරණ කියන අපේ මේ ආදරණීය ගායකයා අද දවසේ ගායනා කරන මේ ගීත පහ. දැන් අපි ගීත තුනක් ගායනා කරලා ඉවරයි. ඊළඟට තෝරගන්න ගීතේ මොන ගීතයේද? කොයි වගේ අර්ථයක් මේ ගීතය තුළ ගැබ්වෙනව ඇද්ද? ඊට කලින් අහන්න ඕන දෙයක් තියෙනවා. දැන් මේ ගායනා කරලා තියෙන හැම ගීතයකම ටිකක් තියෙන්නේ පොඩි වෙන පැත්තකට බර වෙන ගතිය. ඇයි ඒ? මොකක්ද හේතුව ඒකට? ඒක ඇත්තටම දන්නේ නැහැ. මේ මම මුලින්ම කියනවා නම් මම දැන් මේ මං මේ ගායනා කරන්න යන මගේ මුල්ම ගීතය. මම මහාචාර්ය සුනිල් රත්නට ඉල්ලීමක් කරා මට ගීතයක් රචනා කරලා දෙන්න කියලා. ඉතින් ඔහු මට ලබා දුන්න ගීතය තමයි වැටෙන් එහා මල් පඳුරේ. වැටෙන් එහා මල් පඳුරේ මල් නෙලන්න තහනම් කියලා. ඉතින් මේ ගීතේනේ මගේ මුලින්ම ජනප්‍රිය වෙන්නේ. ඉතින් ඒ අනුව මට එවැනි පද රචනා ලැබුණාද දන්නේ නැහැ. ඉතින් මේ මේ තනුවකට ලියන්න කිව්වහමත්
රවිරි අනිත් වසත් කාලය මන්නරම් ඔබ මලක් වෙනවානම් අනුන් සතු වියනේ පීරිල ගායක හැමදාම ඒ ගීත රචකයට බෝලේ දාලා ඉන්න කෙන කරන්නේ. ඕ එහෙම තමයි. ඒක එහෙම සාමාන්‍යද අපිට ඒවා ඒ බෝලේ අපිට තමයි එන්නේ ගීත රචකයා. දැන් සුනිල් නායක මහත්තයාට දැම් දැම්මා මට වැටෙනවා එහෙම තමයි. ඇඟ මෙරගෙන කෝ. ඕ එතකොට ඒක තමයි සාමාන්‍යයෙන්. හොඳයි. දැන් අපි මේ වැටෙන්නේ හා බල්පඳුරේ ගීතය පිළිබඳව කතා කරද්ද මේ ගීතය තුළ කතා වෙන්නේ කතා බහට ලක් වෙන්නේ තමන් සතු කරගන්න බැරි ඈතින් පිපිලා තියෙන මලක් එහා පැත්තේ වැටේ වැටෙන්නේ හා තියෙන මලක් මේ මලේ සුන්දරත්වය හිතින් විඳින පුද්ගලෙක්. පොඩ්ඩක් ගීතේ පිළිබඳ පැහැදිලි කිරීමට આવත හොඳ. ඔව් මේ සුනිල් නාරියත්න මහත්තයා හුඟක් දුරට මේ වගේ ඒවා ලියනවා. මේ වගේ ගීත මේ අර මම අර කලින් කිව්වේ මේ නිලාගෙන කිසිම මලක් නැහැ ඔය තරමට ලස්සන ලිව්වෙත් එතුමා තමයි. ඉතින් එතුමා සාමාන්‍යයෙන් ඒ වගේ මේ අපි කවුරුත් නොකියන ඒවා කියනවා. ඉතින් මේ ගීතේ තියෙන්නේ ඇත්තටම දැන් වැටෙන් එහා තමයි මල් පඳුර තියෙන්නේ. එතකොට ඒ මැටෙන් එහා කියලා කියන්නේ අනුන්ගේ භූමියක තියෙන්නේ. දැන් මේ භූමියේ ඒ භූමියේ හිමිකරුවාට හිමි මල තමයි දැන් තියෙන්නේ. එතකොට ඒ මල නෙලන්න තහනම්. ඉතින් සාම්ප්‍රදායික සමාජයේ අනුන් සතු දේපල භුක්ති විඳින්න බෑනේ. හරි ඒ නිසා මෙතන තියෙන්නේ ඇත්තටම ප්‍රේමය තියෙනවා. අපිට ගීත රචකයා ප්‍රේමය මුණගස්සනවා. හැබැයි ඒ මුණගස්සන ප්‍රේමය වෙනත් කෙනෙකුගේ අයිතිවාසිකමක් තමයි තියෙන්නේ. එතකොට සුනිල් නායකන් කියනවා මේ මේක හරි අපුරු තැනක් තියෙනවා මේ ගීතේ සුවඳ දිදී තිබුණත් මිදුලේ. මිදුලේ දැන් සුවඳ දැනෙනවා අපිට මේ 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 මලේ සුවඳ දැනෙනවා. නෙලන්න නම් තහනම්. ඒත් නෙලන්න තහනම්. ඊට පස්සේ අන්තිමට කියනවා මේ තිබුණු නිසා අන් සතු උයනේ මල් නෙලන්න නම් තහනම්. ඉතින් මේක අපේ වගේ මේ දැඩි සංස්කෘතික මේ සමාජයක කියන්නේ සංස්කෘතිය ටිකක් හුඟක් තද සමාජයක මනෝභාවය තමයි මේ තියෙන්නේ. කියන්නේ අයිතිකාරව තමයි හුඟක් වෙලාට ඉන්නේ. ප්‍රේම දැන් ප්‍රේමවන්ත වෙනුනට අයිතිකාරව ඉන්නේ. ඉතින් ඒ නිසා මේ අයිතිකාරෝ ඉන්න සමාජයක මේ ප්‍රේමය වින්දනය කිරීමේ දුෂ්කරතාවය තමයි මේ කියන්නේ. අත්ත වශයෙන්ම ගත්තොත් පැහැදිලිව. හොඳයි දැන් අපි මේ ගීත පිළිබඳව කතා කරද්දී ඔබටත් ඕන තරම් අත්දැකීම් ඇති. ඔබටත් ඔය වැටෙන්නේ හැ පිපිච්ච මල්වල සුවඳ දැනෙනකොට දරා ගන්න බැරි අමුතු දෙයක් දැනෙලා ඇති ඕන තරම්. ඉතින් ඒ අත්දැකීම් සිහිපත් කරමින් මේ ගීත රසවිඳින කියන ආරාධනාව තමයි අපිට කරන්න තියෙන්නේ. හැබැයි ඒ ඇතුලේ සමාජ සම්මතයටත් ගරු කළ යුතුයි කියන තැන අපි හැම මොහොතකම ඉන්නේ. නැතු ඉතින් එයාට අපි සමාජ සම්මතය තියෙනවා. ඉතින් මේව කලින් කාලට වෙනස් වෙනවා. ඉතින් තමයි. එනදී අපි ගීත ගායනා කරන වැටෙන්නේ හැ මල් පඳුරේ විශේෂ මතක් කරන ඕනේ මාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සුසන්යෝගයෙන් ගීත පද රචනයෙන් සහ සංගීතයෙන් දායක කරලා තින්නේ වුන් දෙපළ මෙතුමාගේ අදින තමා ගීතේ ගායනා වෙන්නේ. දිදී තිබුණත් මිදුනේ
මල් නෙලන්න නම් තහනම් මල් නෙලන්න නම් තහනම් වැටෙන එකා මල් මදුරේ ඔබ පිපිවනේ අතනුදුරේ විනිද වුණත් කන අඳුරේ මල් නෙලන්න නම් තහනම් මල් නෙලන්න නම් තහනම් නිතර නම් ආදරණීය සහෘදයා සමග අපි අද දවසේ කතා කරගෙන ඉන්නේ. ඒ අතරේම තවත් බොහොම සුන්දර චරිතයක් රවි සිරිවර්ධනයන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔහුගේ පද රචනයන් කීපයක් පිළිබඳව කතා කරන්න. දානිතාරණ සහ රවි සිරිවර්ධන කියන සුසංයෝගයේ එකට එකතු වුණාට පස්සේ හොඳ නිර්මාණ කීපයක් බිහි වෙනවා. ඉතින් ඒ නිර්මාණවල ගුණාත්මක භාවය පිළිබඳව කතා කරන අතරේ එහි රසය පිළිබඳව කතා කරන අතරේ රසය විඳින්නත් අපි ඉඩකඩ විවර කරගන්නවා. දැන් මේ කතාබහ ඔක්කොම පැත්තක තියලා මං එනවා පොඩ්ඩක් ටිකක් ඈතට යන්න ඉතිහාසෙට. මොකද හේතුව දැන් දයන් විතරණ කියන්නේ එදා ගොඩාක් දෙනෙක් දැනගෙන හිටියේ හොඳ ඡායාරූප ශිල්පියෙක් කියලා. ෆොටෝග්‍රාෆර් කෙනෙක් කියලා. දයන් විතරණ කියන චරිතය කොහොමද ඊට පස්සේ ගායකයෙක් බවට පත් වෙන්නේ? කොතනද ඔය ටර්නින් පොයින්ට් එක හැරවුම් ලක්ෂ්‍යය තියෙන්නේ? ඔව් ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. මම කුඩා කාලේ ඉඳලම සින්දු කියනවා. يعني පාසලෙත් හිටිය ජනප්‍රිය ගායකයා මම. මාත් එක්කම හිටිය කෙනෙක් තමයි කෙනත් ඩිසිල්වා කියන්නේ අපේ හින්දා හොඳ බේස් ගිටාර් වාදකෙක් කෙනෙක්. කෙනත් ඩිසිල්වා කියන්නේ මට වැඩි අවුරුද්දක් බාලේ. හිටියේ වගේම ශවේන්ද්‍ර අපේ යුධාමුදාවේ. ශවේන්ද්‍ර සිල්වත් අපේ හිටිය ගායකෙක් තමයි. මට වැඩි අවුරුදු දෙකක් බාලයි. කෙනත් අවුරුද්දක් බල. ඉතින් ඔය ඔය පන්තිවල ඉතින් හොඳටම ගීත ගන්න පුළුවන් කට්ටිය තමයි අපි. ඉතින් ගොඩක් කට්ටිය හිතුවෙත් මම ගායකෙක් වෙයි කියලා තමයි. ඉතින් ලොකුම සීනියක් තිබ්බ හැම වගේම මම ගායකෙක් වෙයි කියලා. ඉතින් හැබැයි කොහොම හරි එහෙම බලාපොරොත්තුෙන් තමයි මම නන්දාමාලනී සංගීත ආශ්‍රමයට ඇතුල් වෙලා සංගීතය හදාරලා කලෙලි දැක්ම කියන ප්‍රසංගයේ මනමේ කුමාරයට රඟපාලා ගායනා කළා. හින්දි ගුරුවරයෙක් හැටියටත් ගායනා කළා. මගේ හින්දි සිසුවේ වෙන්නේ අවසන්ත තිලකංගනී. මගේ සිසුවේ හැටියට ඉන්නේ. එතකොට මගේ මනමේ කුමරි හැටියට අනුෂා මල්වත්, අනුෂා මාදුල ඒ කල වීරශ්‍රී මල්වත්ගේ බිරිඳ. ඒ වැනි සුන්දර අතීතයක මම මේ සංගීතයම කරන්න ඇවිල්ලා ඊට පස්සේ සත්‍ය ගීතයේ කීර්ති පැස්කුවල්, නලින් ජිනේන්ද්‍ර අල්විස්, ගාමිණී පෙරගැන්නේ නන්දමාලිනී මල්ලි සහ මම අපි ගායන වෘන්දෙත් ඉන්නවා.
අවසාන ප්‍රසංගය දක්වා ඉන්නවා මැදහරි ඇවිල්ලා පන්තිවලට ආවට පස්සේ අපි හැකියාවන් දැකලා අපි නලින් විමාවයි ගන්නවා ඉතින් අපි එහෙම ඉන්නවා දැන් ඒ කාල සීමාවේදී මේ ඡායාරූපකරණයට යොමු වෙලා නැහැ ඒ කාලේ තමයි මේ බෑග් එකක් ඇතුලේ කැමරාවක් දාගෙන අර කෝරස් කියන බංකුව ඇතුලේ දාගෙන ඉඳලා දැන් ඒ පුරුද්ද තාමත් තියෙනවා නේද තාමත් තියෙනවා කැමර ගලගෙන ඒ පුරුද්ද කියන්නේ එහෙම තිබ්බා ඒක තමයි දැන් මට ඇත්තටම හොඳ පින්තූරයක් ඉතුරුලා තියෙනවා රවි සත්‍ය ගීතේ මේ ප්‍රසංගයේ තියෙන කාලෙක රොක්සාමි මාස්ටර් 84 නේ 84 ඒ ගත්ත පින්තූරේ රොක්සාමි මාස්ටර් එතකොට ග්‍රේෂන් ආනන්ද මර්වින් පෙරේරා සුසිල් පියදාස වැනි විශිෂ්ටයන් එක්ක එතකොට නිහල්සි ජයවර්ධන කරුණරත්න කරුණරත්න ජයසිංහ තබ්ලිස් මේ එතනින් ඇත්තටම දැන් 3 දෙනයි ජීවතුන් අතර ඉන්නේ සේන වීරසේකරත් ඉන්නවා ඊ ඇත්තටම මේ වෙලාවේ මේ මගේ කැමරාව කාට හරි මන් දීලා ගත්ත පින්තූරයක් අද හරි වටිනවා ඒ පින්තූරේ ඉතින් ඇත්තටම මම කියන්න ගත්තේ ඉතින් අර ඡායාරූපකරණයත් ඔය ඇස්සේ කරනවා ඉතින් එහෙම කරගෙන ඇවිල්ලා මම ඡායාරූප ශිල්පියෙක් වුණාට පස්සේ මම ඇත්තටම එතනදිත් ලංකාවේ මේ විවාහ මංගල ඡායාරූප ශිල්පියෙක් කරේ ලොකු ප්‍රසිද්ධියක් ලැබලා මට උදේ හවස විවාහ මංගල උත්සව කරලා එහෙම කලාවට ඒ කියන්නේ මේ ගීත ගායනයට අවස්ථාවක් නැති වෙන අවස්ථාවක නන්දමාලිනී මගේ ගුරුතුමිය මට කතා කරලා කියනවා 99 දයාන් මේ වගේ පින්තූර හරි ලස්සනයි නේ දැන් මේ සුනිල් සර් මම කතා වුණේ මගේ ඊළඟ කැසට් කවරේ දයන්ට කියලා ෆොටෝ ගන්න ඕනේ කියලා. ඉතින් එහෙම ෆොටෝ ගන්න ආවා. එවිල්ලා ඉන්නකොට මම ඒ අතර මේ අඩමණුව දෙනතින් ගීතය මේ සාමාන්‍ය මේ වගේ ඕගන් ට්‍රැක් එකකට කියලා තිබ්බා. රංජිත් ඩයිස් කියන සංගීත වේදිකාව තමයි ඕගන් ට්‍රැක් එක හදලා මේ කමල අද්දරචි නංගි ප්‍රමිත්‍ර අද්දරචි තමයි මට ඒ අවස්ථාව දුන්නේ දයන් සින්දුවක් කියන්නකෝ කියලා ඉතින් අර ඉතින් ඒ ගීත ඒ මට් මල් ළඟ තිබ්බා ඒ කැසට් එක. නන්ද මිස්සාව මම ඕකනේ එහෙන්න දැම්ම අර මේකප් කරන්න අතරි පාට් වෙන නන්ද මිස් මම එක දාලා මගේ කාමරේ මම වේෂම් කියන්නේ මේකප් රූම් එකට ගියාම අපේ ස්ටුඩියෝ එකේ මිස්සව මේ දයන් මේ ඔයාද නැත්නම් සර්ද මේ කවුද කියලා නිකන් මිස්ටර් පැටලුණා මොකද සර්ගි සින්දුවන්නේ මම කො මිස් මම කියලා අයියෝ බලා ඉන්නේ මේ මොකද සින්දුවක් කරන්න ඕන කියලා සින්දුවක් කරන්න කියලා මේ සුනිල් සර් ඉන්නේ කියන්න සින්දුවක් ලියලා දෙන්න කියලා ඉතින් ඇත්තටම එදාම ආරාධනාවක් කරන සුනිල්සට ඒ එකම තමයි වැටෙන එහා ගීතේ බිහි වෙන්නේ ඇත්තට නන්දමාලිනිය ඇය රෝහණ අයියට කතා කරලා කියනවා මේ දයන් මේ සින්දු කියන්නේ යනවා දය රෝහණ හොඳ තනුවක් නිර්මාණය කරන්න කියනවා ඉතින් ඇත්තටම ඇය තමයි මූලික වෙන්නේ ඊට පස්සේ මම තමයි මර්වින් පෙරේරා මහත්තයාට කතා කරලා කියලා තිබ්බා දයන්ට මේ සින්දුවක් කරන්න කියලා ඒ වගේ ඇය ගොඩක් උනන්දු කෙරුවා මාව ඉතින් එතන ඒ උනන්දුවේ ප්‍රතිඵලයක් තමයි මේ දයන් විචාරණ ගායකයා බිහි වීම දයන් නිතාරණ කියන ගායකයා විතරක් නෙවෙයි හොඳ චාරු ශිල්පියා ඉතින් ඒකත් අපි නමත කරන්න බෑ රවි අයියේ දැන් ගීතයක් නිර්මාණය වෙන්න ගීත රචකයෙකුට මේ අතට පෑන ගත්තට පස්සේ එක පාට එහෙම ලියවෙන්නේ නැහනේ ඒකට පොඩි කියවීමක් තියෙන්න ඕනේ අත්දැකීම් තියෙන්න ඕනේ ඇත්තටම දැන් අපි දැන් පුද්ගලිකව ගත්තොත් එහෙම මමත් හරි ආසයි කවි ලියන්න සින්දු ලියන්න ආසයි මම ඉසල කිව්වේ ඒක නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර සතතාභ්‍යාසය නිතර නිතර කියවීම නිතර නිතර ප්‍රායෝගිකව ලියන්න උත්සාහ කිරීම ඇත්තටම දැන් ආධුනිකයෙක් ගත්තොත් එහෙම ඔබ වැනි කෙනෙක්ගේ මොන විදිහේ අත්දැකීමක්ද බෙදා ගන්න ඕන බෙදා ගන්න පුළුවන් මේ වගේ හොඳ ගීත රචනා කරද්දී ඔව් ඇත්තටම ගීත රචකයා කියන්නේ ඇත්තටම මේ දැන් අපි කමු සංගීත විෂය ගත්තත් ඒකේ ඒ සංගීත විෂයේ බේසික්ස් ටිකක් තියෙනවා අපි කියන මූලිකාංග ටිකක් තියෙනවා ඒ මූලිකාංග ටිකට අපි කොයිතරම් දුරට සාධාරණයක් ඉෂ්ට කරනවාද කියන එක මත තමයි අවසාන ප්‍රොඩක්ට් එක සාර්ථක වෙන්නේ මිෂන් එක අපි 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 ප්‍රොඩක්ට් එක සුන්දර වෙන්නේ. ඉතින් දැන් ගීත රචනා කලාවෙත් අලු ආධුනිකව ප්‍රධාන වශයෙන්ම මගහරින දෙයක් තියෙනවා. එකක් තමයි ජීවන අත්දැකීම් ලබා ගැනීම. කියන්නේ සමාජය නිරීක්ෂණය කිරීම. මිනිසුත් එක්ක අසුරු කරමින් මිනිසු තේරුම් ගනිමින් මේ සමාජ ජීවිතය ඇවිදගෙන යාම. ඒක අතිවැදගත්. මොකද මේ අත්දැකීම් තමයි මම අනිකාගේ අත්දැකීම් උකහා ගන්න ඕනේ. ඒ අත්දැකීම් තමයි මම ප්‍රතිනිර්මාණය කරන්නේ නිර්මාණයක් හැටියට. ඒතර මට හැම වෙලාවෙම අත්දැකීම් ලබන්න බෑ පුද්ගලිකව. අත්දැකීම් විශාල වශයෙන් සමාජයේ තියෙනවා. අපි ඒක උකහා ගන්න එක. දෙවැනි එක තමයි ලබාෂා ඥානෙ, භාෂා සංවේදීතාවය. ඉතින් භාෂාව ඍසිසේ මැටි පිටක්සේ තමන්ට අවශ්‍ය කැටේම දාගන්න පුළුවන් විදිහට භාෂාවට ආදරය කිරීම සහ ඒ ප්‍රගුණ කිරීම. මේ දෙවැනි කාරණා. තුන්වැනි කාරණා තමයි කියවීම. කියවීම අතිශය වැදගත් අපි කියන යුක්තිප්‍රත්‍යකලයකට කියනවා. ඒකට කියන්නේ නවකතා කෙටි කතා විචාර කවි මේ සියල්ල මගේ ලැබ් එක කියන්නේ මගේ පර්යේෂණාගාරයේ ඒක ඇතුලේ විශේෂ නවකතාකාරෝ කවියෝ ගීත රචකයෝ මුදා හැරපු අප්‍රමාණ අත්දැකීම් සම්භාරයක් තියෙනවා අපිට පරිහරණය කර හැකි ආභාසය ලැබිය හැකි
ඒ ලැබ් එකේ අපි ඉන්ඩ මෝනෑ. ඒ ලැබ් එකේ ගෙම්බෙක් කපනවාගේ ඒ නිර්මාණ අරගෙන ඒ විමර්ශනය කරමින් විචාරය කරමින් පර්යේෂණය කරමින් ඉන්න ඕන. එතන හැම දේටම මානසික සුවය කියන එක ගොඩක් වැදගත්වන. හරි වැදර අර මානසික පීඩනයෙන් වැඩේ තියන මේ වැඩේ තියනවා අරක කොයිවිලද කරන මේ කොයිලද හෙම කරන්න බෑ මංහිතන න අපේ ප්‍රමුඛතාවේ තේරුම් ගන්න ඕන කැන් අපි දැ මම මගේ මොකක්ද හීනය ද්‍රීම් එක අපි හැමෝම කිසියම් හීනයක් පසු පස යනායනේ අඩු වැඩි වශයෙන් තෝටේ ප්‍රමුඛතාවේ වැදගත් තමන් නිරත්ත තමන් නිරත්ත විෂය ඇතුළේ අවංකව සහ කැපවීමෙන් හැසිරීම කියන එක අපිට මගහැර යන්න බෑ. එනිසා ඒ හැසිරීමත් එක්ක තමයි තමන් පුද්ගලය හැටියට තමන්ගේ තමන් සමාජයට මතක හිටන යමක් ප්‍රධානය කිරීමේ ප්‍රධානදේ වෙන්න ඉතින් ප්‍රසර වාකි වගේ සතතාභ්‍යාසය නිරන්තර මේකත් එක් තින පුහුණෝ දැන් මේ අපි දැන් ඇහුවයි තම අපූරුණ අද මාලාව මේ පැක්ටිස් එක කියන එක අතිශය වැදගත්නේ. ඒ වගේම තමයි නිර්මාණකාරයෙක් තමන්ගේ පෑනත් එක්ක කරන ගනුදනුව ඒ අභ්‍යාසය අතිශය වැදගත් ඔන්නේ කාරණාටික තමයි බේසික්ස් ඒ බේසික්ස් ටික කරනකොට ඒ මුලිකංගටිකත් එක්ක ඉන්නවා නම් මං හිතනවා අපිට මිනිස්සු කම්පනය කළ හැකි රසවත් යමක් නිර්මාණය කිරීමේ හැකියාව වෙනවා. එහෙම වුණොත් අර ඔය දැන් කාලේ ගොඩක් නිර්මාණය වෙන අමුවෙන් එන නිර්මාණවලට බැඳෙනවා. හොඳයි. දැන් අන්තිම මොහොතේ අපි දැන් ඊළඟ ගීතේ පිළිබඳව කතා කරන කලින් දැන් රවි ශ්‍රීවර්ධන කියන චරිතේ මට මුලඟ හෙන්නේ අද පළවෙනි වතාවට. නමුත් මං ඒ කතා කරපු මොහොතින්ම තේරුම් ගත්තා ටික වෙලාවක් යනකොට හරි සුන්දර මිනිසෙක් කියන එක. මේ දීර්ඝ කාලයක මිත්‍රත්වය ඒ සම්බන්ධතාව කොයිතරම් දුරට දැනලා තියෙනවද? ඔව් අද ඒකට තියෙන කෙටි මිත්‍රය තමයි ගීත ජනප්‍රිය වෙන්න හේතු වුණේ ඒ තියෙන සම්බන්ධතාවය. ඇත්තටම කියනවා නම් මම මේක දැන් වරදවා වටහා ගන්න එපා. දැන් ප්‍රේමකීර්ති දල්විස් සහ වික්‍රත්නායක නන්දා මාලනී සහ සුනිල් ආරත්න කියන ඒ සුසංයෝගය හරි ලස්සනට පෑහුණා. මං කොයි හරි තිතක හරි තැනක ඉන්නවා නම් අපි එතන ඒ පෑහීමට ගොඩක් රවි ඒ ගීත අපි දෙන්න කියන්නේ රවිගෙත් ගත්තාම වඩාත්ම ජනප්‍රිය ගීත ගොඩක් තියෙනවා. ඒ අතරින් එක ගායකයෙක් තියෙනවා නම් මං හිතන්නේ මගේ තමයි. ඒ කියන්නේ මොකක්කෝ අර මේකත් අර සංසාරගතව දෙන්න කතා වෙන ආපු දෙයක් වගේ. අපි නිතරම මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි අපි හිතවත්කම් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ අවබෝධය ඒක නිරන්තර තියෙනවා. සහ ඉතින් මේ මේ ගීත තව අපි නැති කාලෙකත් නේද? ඔව්. ඒක මම හැවලෙම හිතන දේ තමයි මේ දැන් අර උබේ සුසුම් පවන් සරය වගේ හෙට අමාවකද සැකගෙන අපි දන්නේ හෙට වෙනකොට මොකක් වෙනවද කියලා. දැන් පෞගිය දා වුණ ඛේදවාචකයන් එක බලද්දී සාහ ඉතින් මේ හැමෝම යන්නේ හොඳ හිතින් මේ හිතන්නේ මේ ජීවිතේ සමු ගන්න වෙනවා කියලා. මේ ජීවිතේ සමු ගන්න දවසක හරි මම හැමදාම හිතන දේ තමයි මම මේ වෙනකොට ගීත 387ක් දැන් ගායනා කරලා තියෙනවා. කෙනෙක් hina වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔක්කොම ගුණාත්මක ගීත. මම ආවට ගියාර ගීතයක් කරන්නේ. හැබැයි එකක් තමයි අලුත් පදරචකයකට තැනක් හම්බ වෙනවා. එතකොට නැත්තම් අලුත් සංගීත නිර්මාණයකට යමක් කරන්න ලැබෙනවා. මේ සියලු දේවල් එක බලනකොට මම හිතනවා අපි මිය ගිහිල්ලා හරි ජෝතිපාල අදට ජීවත් වෙනවනේ අප ආදාතල අවුරුදු 30කටත් යා. මමත් උත්සාහ කරන්නේ මං කියන්නේ මං මේ කිස්සේ සංසන්දනයක් නෙමෙයි කවදා හරි මගේ ගීතවලට හරියට ආශිර්වාද කෙනෙක් ඉන්නවා මේ ගීත එහෙසේවි මට අදටත් අපි එනකොට වාහනේ මිල්ට මාරාරච්චිගේ ලස්සන ගීතයක් ඇහුණා ක්ලැරන්ස් විජේවර්ධනේ ලස්සන ගීතයක් ඇහුණා මං හිතේ ඒ ඔවුන් ජීවිතුන් අතර නැතත් අපි අදටත් කොයිතරම් රස විඳිනවද ඉතින් ගායකෙක් පදරචකයෙක් වුණාම මං හිතනවා සෑහෙන කාලයක් මේ අපි මිය ගිහිල්ලත් අපේ නාමය රැකගන්න පුළුවන් කියලා ඒ වගේ මට පොඩි අවස්ථාවක් දෙන්න කසුන් ගැන කතා කරන්න මම හැමදාම කතා කරනවා වගේ මගේම ජයනප්‍රිය ගීකුණක් වුණත් මට දැන් සමහරවිට පුදුම හිතෙනවා ඒ ඔරිජිනල් රෙකෝඩින් එකේ තියෙන පොඩි පොඩි පාර්ට්ස් පව මට මේ සූරපුරෙන් ඇහෙනවා සුමෙස්වරපුරෙන් ඇහෙනවා මොකද ඔහු ඒ තරම දක්ෂ එකමක කිව්වා වගේ අර දැන් මේ ඕනෙම දෙයක් අද රවි දක්ෂ වෙලා තියෙන ඔහු ලිවීමේ හැකියාව හින්දා එතකොට මම දක්ෂම වුණා නම් මගේ හන හින්දා සහ ඔහුගේ තියෙන හැකියාව මම හැමදාම අගය කරනවා මොකද මේ වගේ තරුණ පිරිස අගය කරන්න ඕනේ මං හිතනවා හිරු මේ වින්දනී උදෑසනට මේ මොහු සම්පතක් කියන්නේ ආලෝකයක් විශාල ආලෝකයක් ඒ නිසා තමයි අපිට මේ කතා කරන රසවත් කතාව තුළ ගායනා කරන ගීතවල උපරිම වින්දනයට යන්න පුළුවන් වෙන්නේ ඔහුගේ සංගීතය නිසා කසුන්ට ස්තුතිවන්ත වෙනවා අපි හොඳයි එහෙනම් අපි අවසාන ගීතය වෙතට යමු වුණොත් හොඳයි අපි ආයේ දවසක හමු වෙමු මේ අද වගේ
ඒක ඉතින් මම මුලින්ම කියන්නම් රවි ඔය ආපු වෙලාවක මගේ වෙඩින් ලියන පොතේ වෙඩින් ලියන පොත නැති වෙන්නේ කවදාකවත් මොකද වෙඩින් ටික මේක ඇඳේ තියෙන්නේ ඔව් ඔක්කොට ඇඳේ තියෙන්නේ ඒක මොකද හැම වෙලෙම මම බලනවා අදට වැඩි මම ගොඩාක් වෙඩින් කරනකොට දැන් මම හරියටම වෙලාවට යන්න ඕනේ මේ දේවල් සම්බල්ලර සම්බල්ල වැරලා වැරදි පිටුවක ලියලා තිබ්බ ඉතින් මගුලක් ඒක රවි මට මතකයි ඇවිල්ලා ඒ පොතේ අන්තිම පිටේ අයි මේක මොකුත් නෑනේ 31ක් පහු වෙලා දෙසැම්බර් 31ක් පහු වුණාට පස්සේ ටිකක් තියෙනවානේ කොල්ල ටිකක් මොනාර ලියා ගන්නොත් අයි මම මේක වල සින්දුවක් කියනවා මට ලස්සන සින්දුවක් ආවා කියලා කිව්වා අයියේ මම මේක ලියන්නේ මේක ඔය කොලේක දුන්නා නෝ අර නැති වෙන්න පුළුවන් මේක ඔයාගේ වටදාම පොතනේ කියලා අදටත් තියදී සහ සමුගැනීමේ ගීතයක අවශ්‍යතාවයක් තිබුණා ඒ කියන්නේ අපි හැමෝම දැන් මේ හමු වෙනවා එංග අපි තාටියකින් එකිනෙක අනික්ම යනවා සමු ගැනීමක් කරනවා ඒක හැම හමුවීමක පසුපස එන එකක් තමයි හැම හමුවීමකම කියලා වරින් සමු ගැනීම ඒක සමු ගැනීමේ ගීතයක් අවශ්‍යතාව තිබුණා මට දසන නිකන් කිව්වත් එක්කම මගේ මතකෙත් තිබුණා ඉතින් ඒක තමයි මේක අපි ආයේ දාසක හමු වෙමු දද වගේ දැන් ඉරගිලි මුහුදේ කලුවර පිපේ දෙපසේ wen wemu ඉතින් හමු වන සිතින් අපි ආයේ දාසක අද වගේ මේ වගේම සන්තෝෂෙන් අපි ආයේ දාසක හමු වෙන සිතින් අපි wen wemu කියන ප්‍රාර්ථනාව මට කරන්න අවශ්‍යද ඒක තමයි මේ ගීතේ ලියුනේ. ඒ කියන්නේ දැන් ඒ කොටිම කියන අපි කොච්චර එක වුණත් අපි තනි තනිව ගමන් යන්නේ. මග යන්නේ අවසානයේ අපි මරනකොටත් තනියම යන්නේ. මැද තියෙනවා ඉතින් මේකේ තියෙන මැද හරිය තියෙනවා මේ මෙහෙම මම ලිව්වේ ඒ කියන්නේ අදින් පසු ඔබට හිමි මග. ඉතින් මා මට උරුම තනි මග. ආයෙමත් හමු වුණ තුරා දෙතැන ඉමු අපි මග බලා. අපි ආපහු දෙපතර ඔබ කොහේ යයි තනක මන් තාහේ. නමුත් අපි ආයේ යම් මොහොතක හමු වෙයි. ඉතින් ඒ විශ්ව සත්‍ය ස්වභාවය. තමයි මට විශේෂම දේ රවි මේ ගීතේම රේඩියෝ වල දැන් ඔබ සිසුම් පාන වසත් කාලය වගේ ගිය සින්දුවක් නෙමෙයි. හැබැයි මේකට දැන් මිලියන 3ක් පැනලා දැන් YouTube එකේ 3ක් පැනලා. මම ළඟදී බැලුවේ නෑ. මේකට කවුරුහරි වීර්සාරයකේ රූප රචනයක් එකතු කරලා තියෙනවා. හැබැයි ඒ බලන අය කියලා වීර්සාරයකේ ගීතයටත් වැඩිය මේ ගීතය දැනෙනවා කියලා. මොකද ඒ කොමාරික ලස්සන සංයෝගයක්. මේක රසිකෙක් හදලා දාලා තියෙන්නේ. දාලා තියෙනවා. දැන් මිලින 3කට එහා බල්ලා තියෙනවා. ඉතින් මම බලනවා මිලින 3ක් අහන්න තරම් ගීතයක්ද මේක කියලා. හැබැයි ඒක එහෙම වෙලා නිහඬ රසිකයෝ බැලඳගත්ත ගීතයක්. පැහැදිලිවම. නිහඬ රසිකයන් බොහෝමයක් අපේ සමාජයේ ඉන්නවා. ඒ නිසා අපි ඒකට ගරු කළ යුතුයි. ඔබේ ඒ රසවින්දන හැකියාව පුළුල් කිරීමේ අරමුණ තමයි අපිට මේ වගේ සුන්දර කතාබහක් තුළ අපේ බලාපොරොත්තු බවට පත්වන්නේ. ඉතින් විශේෂයෙන් කියන්නේ මේකට මම තනුව නිර්මාණය කළා. මේකේ සංගීත සංයෝජනය කරන්නේ අපේ විශිෂ්ටම සංගීතවේදියෙක් වෙන මහින්ද බණ්ඩාර. ඔහු නිර්ලෝභීව මේ ගීතයට උපරිම සාධාරණය කරා. ඉතින් මේ ගීතය ඇත්තට මම හිතන්නේ ගොඩක් දැනෙන්න හේතු වුණා බටනලා ශබ්දයේ ඔහු විසින් ඒ නිර්මාණය කරපු දේ. ඔහුගේ වචන සමගේ තනුව මගේ හඬ ඉතින් මම මේවත් කියා ගන්න. ඉතින් ඒ වගේ අද වලම දැන් අවසානයේ දැන් හැම ගීතයක් විතරම නියුරෝ ගායනා කරපු කසු මේකත් අනිවාර්යයෙන් විතරම. ඊට කලින් මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට ලැබිලා තියෙන කාලයත් අවසාන වෙගෙන ගියා. බොහොම ස්තුතියි දෙදෙනාට. ඉදිරියටත් හොඳ නිර්මාණ බිහි කරන්න. මේ වගේ ඇවිල්ලා අපිට තවත් ඉදිරියේදී කතා කරන්න අවශ්‍ය කරන පදනම පසුබිම සකස් කරන්න ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි සමු දෙන්නේ. අයබුවන් කියන සමු දෙනවා. නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. කසුම් බොහොම ස්තුතියි. මියුරු සංගීතයෙන් දක්ෂ ලෙස අපිව පිනවන්නට පැමිණියට. එනදී ඊතෝදින අපිට අද සමුගෙන යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. සිකුරාදා වෙනින උදෑසනින් අපි මෙලෙස සමුගෙන ගියත් ලබන සඳුදා ඔබ මුණ ගැහෙන්න අපි එනවා. ඔබේ දවස බොහොම ඔබ හිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි මේ වැඩසටහනේ මේ කොටස මෙහෙම අවසන් කරලා විඳින උදෑසනින් තවත් සුන්දර අත්දැකීමක් ඔබට තිළන කරන බලාපොරොත්තුවෙන් රැඳී සිටින්න කියන ආරාධනාවෙන් කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ අපි නැවතත් මුණ ගැහෙමු. අද වගේ
අදින් පසු ඔබ ඔබට හිමි මග ඉතින් මාමට උරුම තනි මග ආයෙමත් හමු වෙන තුරා දෙතන ඉමු අපි මග බලා අපි ආයේ දවසක හමු වෙමුද මේ අදවාගේ දැන් ඉරගිනේ මුහුදේ කළුවර පිපී දෙපසේ වෙන් වෙමු ඉතින් හමු වෙන සිතින් අපි ආයේ දවසක අද වගේ සුහද බව අප අරන් යමු අප මතක වැදුරට ආයෙමත් හමු වෙන තුරා එකම තැනක ජීවිතේ අපි ආයේ දවසක හමු වෙමුද මේ අදවා ඉරගිනේ මුහුදේ කළුවර පිපී දෙපසේ වෙන් වෙමු ඉතින් හමු වෙන සිතින් අපි ආයේ දවසක අද මගේ පෙට් ඉදි මෙයා තමයි අපේ ගෙදර ඉන්න ෆොරින් ෆැමිලි මෙම්බර්. එහෙම කියන්නේ මෙයා ඉපදුනේ ජර්මනි වල. ඉතින් මෙයා එන්නේ ජර්මනියෙන් ඉතලා. ඉතින් අපේ ගෙදර ඉන්න හැමෝටම ආදරෙන් හරිම හුරතල්. හැබැයි පුංචි දෙයටත් ඉක්මනට බය වෙනවා. ඉතින් මෙයාට ඉඩී කියලා නම දාලා තියෙන්නේ මෙයාගේ එහෙ මදර් කන්ට්‍රි එකෙමයි. ඉතින් මෙයා ජර්මනි ඉඳන් තායිලන්තට යනවා. තායිලන්තේ ඉඳන් තමයි ලංකාවට එන්නේ. ඉතින් මෙයාව මට මගේ අයියාගෙන් ලැබුණු තෑග්ගක්. ආව මුල් දවස්වලන හරි බයයි. තාමත් බය තියෙනවා. ඉතින් ඒ කියන්නේ පුංචි දෙයටත් ටක්ගල බය වෙනවා. ටිකක් බයෙන් තමයි හිටියේ. හැබැයි අපේ ගෙදර ගොඩක් සුරතල් සත්ව ඇතිකරන හින්දා මෙයා පුරුදු වුණා අපිත් එක්ක ඉන්න, ඉක්මනට ළඟින් ඉන්න, හුරතල් වෙන්න, ආදරය කරන්න. ඒ ඔක්කොටම පුරුදු වුණා අපේ ගෙදර ආවට පස්සේ. නැත්තං ඉතින් මෙයා ටක්කාල චූටි දෙයටත් බය වෙන එක්කෙනෙක්. ඉතින් මෙයා ගොඩක් කන්න කැමති බිස්කට් එකක් තියෙනවා, පිස්කාස්. ඉතින් ඒව තමයි මෙයා කන්න ආස.
සාමාන්‍යයෙන් මෙයාට අපි දෙන්නේ ෆිෂ් ස්ටීම් ෆිෂ්. ඉතින් එහෙම තමයි මෙයා කන්නේ. හැබැයි ඉතින් මෙයා ජර්මනි වල ඉඳන් ආව හින්දා චුටක් රස්නේ ඉක්මනටම දැනෙනවා. ඉතින් ඒ හින්දා ටිකක් සීතලට තමයි ආස ඉන්න. ඉතින් හැමතිස්සම එක්ක ඒසී එකට නැත්නම් ෆෑන් එකේ එහෙම තමයි මෙයා ඉන්නේ. ඉතින් අනිත් එක තමයි මෙයා ඉඩි වගේම තමයි මෙයාගේ වර්ගය ඇවිල්ලා බ්‍රිටිෂ් ෂෝට් හැයා. ඉතින් බ්‍රිටිෂ් ෂෝට් හැයා වර්ගයට අයත් එක්කෙනෙක් තමයි. මොකද අපි දන්නවා සමනෙන් පර්ෂියන් වගේ පුසු ඒගොල්ලෝ ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ ලෝම හරි දිගයි, මේගොල්ලොන්ගේ ලෝම කොටයි. ඉතින් මෙයා බ්‍රිටිෂ් වර්ගයේ එක්කෙනෙක් හින්දා තමයි ඒ විදියට ඒ වර්ගයට අයත් වෙන්නේ, ඒ කියන්නේ බ්‍රිටිෂ් ෂෝට් හැයා වර්ගයට. ඉතින් අපි ගාවට එනකොට මං හිතන්නේ ඉඩීට වයස සමනේ මාස 6ක් 7ක් වගේ වුණා. දැන් මෙයාට අවුරුදු 4ක් වෙනවා. අවුරුදු 4ක ලොකු බබෙක් මේ ඉන්නේ. මෙයා පිරිමි වර්ගයේ පුසෙක්. හැබැයි අපි ආදරේට සමහරවිට කතා කරන්නේ ඉඩි මමි කියනවා. ඉතින් ඒ ආදරේට පෙට් ඉඩි සාමාන්‍යයෙන් මං ෂූටිං එහෙම යනකොට මං හිතන්නේ දුකෙන් ඉන්නේ. මොකද මං එහෙම කියන්නේ මම සාමාන්‍යයෙන් දවසක් දෙකක් කොහෙ හරි ගිහිලා නැවතිලා ඉඳලා ආවොත් එහෙම ටක් ගාලා ළඟට එනවා. ඉතින් කොහොමත් ගෙදරින් පිට හිටියොත් එහෙම මම සාමාන්‍යයෙන් රෑ වෙලා එහෙම ෂූටිං එනකොට රෑට ඉන්නේ අපේ ගේ ඇතුලේ. නැත්තම් මෙයා වැඩිපුරම කාමරේ තියාගෙන තමයි, අපේ කාමරේ තියාගෙන තමයි මෙයාව හදාන්නේ. ඇත්තම කිව්වොත් අපිට ඉදීව තනියෙන් ගෙදර දාලා යන්න බෑ. ඒ කියන්නේ අපේ පවුලේ හැමෝටම ගෙදරින් පිට ගිහිලා දවස් ගාණක් ඉඳලා එන්න හරිම අමාරුයි. මොකද මේගොල්ලොන්ව කෑම බීම බලන්න ඕනේ, අපි නැති වුණාම හරි දුකෙන් ඉන්නේ. ඉතින් ඒ දේවල් එක්ක මේගොල්ලව තනියෙන් ගෙදර තියලා යන්නේ නැහැ. ඉතින් මේ මගේ කීවෙනි සුරතලාද කියලා කියන්න අමාරුයි. මොකද ඒ තරම්ම මට ගොඩක් පෙට්ස්ලා ඉන්නවා. ඉතින් හැබැයි ඉඩි ඉන්න කාලෙදි ඉඩීට හිටියා තව යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් තමයි චූටි, අනිත් එක්කෙනා ස්නෝවි. ස්නෝවි කියන්නේ පර්ෂියන් කෙනෙක්. ඉතින් එයා කලර් පොයින්ටඩ් පර්ෂියන් කැට් කෙනෙක් හිටියා මංගාව, ඉඩීට සහෝදරයෙක්. ඉතින් මේගොල්ලෝ අවුරුදු සාමාන්‍යයෙන් දෙකක් අවුරුදු තුනක් එකට හිටේ. ඉතින් නමුත් ස්නෝවි අතුරුදහන් වුණා. ඉතින් ඒදායෙන් පස්සේ ඉඩි අපිත් එක්ක තනියෙන් ඉන්නවා. ඉඩීට සමහරට දුක ඇති. ඉතින් ඉඩීට දුක කියන්න විදියක් නැහැ. නමුත් ඉතින් අපේ ආදරේ හම්බෙන හින්දා යාට ඒක මං හිතන්නේ තවම ලොකු ගාණක් වෙලා නැහැ. ඉතින් අපේ ගෙදර තව ඉන්නවා, තව මගේ මයි පෙට් කවද අපේ රිකි සහ රැම්බෝ කියලා. ඉතින් රැම්බෝ නම් ළඟදී නැති වුණේ. ඉතින් දැනට රිකි ඉන්නවා. මයිපෙට් කියලා කිව්වට ඉඩි විතරක් නෙවෙයි, ඉඩි රිකි දෙන්නෙක් ඉන්නවා. මෙයා ගෝල්ඩන් රිට්‍රීව වර්ගයට ඇත් වෙන්නේ. ඉතින් මෙයා එනකොට මෙයාටත් මාස 3ක් 4ක් වගේ වයස තිබුණේ. ඉතින් දැන් මෙයාටත් අවුරුදු 5ක් විතර වෙනවා. අවුරුදු 4ක් 5ක් අතර කාලයක් වෙනවා. ඉතින් ඒ කාලෙත් මෙයාට ගොඩක් යාළුවෝ හිටියා, රැම්බෝ හිටියා, බ්‍රවුනි හිටියා. ඉතින් දැන් ඒගොල්ලෝ කවුරුත් නැහැ. දැන් මෙයා තමයි ගෙදර එකම චණ්ඩියා. මුළු ගේම අයිති කරගෙන ඉන්නේ මෙයා. ඉතින් මෙයා ඉතින් අපි නැති වෙලාවට ඉඩිව ආදරෙන් බලා ගන්නවා, ඉඩි මෙයාව බලා ගන්නවා. ඉතින් ඒ දෙන්න හරිම ආදරෙන් සහයෝගයෙන් ඉන්නවා.
පූසොයි බල්ලෝ ටිකක් එකතු වෙනවා හරි අඩුයින ඒගොල්ලොන්ගේ පඩිපඩි තරහවල් තියෙන හැම මේ දෙන්න එකතුයි මේ දෙන්න එකට ඉන්නවා හෙම කිසිම ගැටලුවක් නැහැ. ඉදි මේ වෙනකොට ජනප්‍රිය වෙලා තියෙනවා මටත් වැඩිය කියලා කිව්වොත් මන් නිවැරදි මොකද ඒ තරම්ම ඉදිට ආදරය කරන අය ඉන්නවා කියලා මන් දැනගත්තා. මම සාමාන්‍යයෙන් ඉදි එක ගත්ත ඡායාරූප එකක් දෙකක් Facebook දානකොට මෙයාට ගොඩාක් ආදරය කරන අය හිටියා. ඉතින් ඒ ආදරෙත් එක්ක මම මෙයාට දැන් වෙනම Instagram account එකක් හදලා තියෙනවා ඉදි and Vinu කියලා. ඉතින් අපි දෙන්නගේ අලුත් අප්ඩේට්ස් අපි තේක දානවා ඉදිගේ මාර හුරතල් වැඩ තියෙනවා සමහර වෙලාවල් වලට. ඉතින් ඒ හුරතල් වැඩ මම අප්ඩේට් කරනවා ඒක. ඉතින් ඉදිට ආදරය කරන වෙනම පිරිසක් ඉන්නවා දැන් එකතු වෙලා. සමහර ෂූටින් වලටත් ඉල්ලනවා මෙයාව. ඉතින් ඉදිගේ ඩේට්ස් බිසී හින්දා දැක්ක දෙයක් කැමති නෑ ෂූටින් වලට යන්න. දැනුත් ප්‍රකාශ කරේ එහෙම බෑ කියලා. ඉතින් ඕකේ කොහෙද යන්නේ ඔයා? මෙයාට ඉන්නවනේ ගෑනලා මේ කේක කියන්න බැරි වුණානේ. මෙයාට ඉන්නවා මේ අපේ අහල පහල ගෙවල් ළඟ ඉන්න ගෑන ළමේ කෝවාගෙන. ඉතින් මේ දැනුත් මම හිතන්නේ එක්ක එයාව බලන්න යන උමනාවෙද කොහෙද ඉන්නේ. එනට අපි බයයි මෙයාව ගෙදරින් එළියට යවන්න. මොකද කලින් හිටිය අපේ ස්නෝවිත් නැති වුණේ ඒ විදියට කවුරු හරි එහෙම අරගෙන අපි දන්නෙත් නැතුව. ඉතින් මේගොල්ලන්ට ඉතින් අපි ගෙදර ඉන්න නිදහසේ මේ විදියට ලබා දෙනවා. ඉතින් අපිත් එක්ක නිදහසේ ඉන්නවා. ඉතින් අපේ රිකී එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මෙයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් ඉතින් ඉඳලා හිටලා එයා ගිහිල්ලා බලලා එනවා. මෙයාගේ දඟ වැඩ තමයි මෙයාට බෑ ඔය අල්මාරියක් එහෙම ඇරලා තියෙනවා පේන්න බෑ. ටක් ගල අල්මාරියත් ලර රින්ගනවා. එමන් නැත්තම් මම ෂූටින් අරන් යන ලගේජ් එක තිබ්බොත් එහෙම ඒකේ වැරදිලාවත් සිප්ප කැල්ල තිබ්බොත් මෙයා ඒකේ. එක දවසක් එහෙම වැඩක් වුණා. මම ෂූටින් ගිහිල්ලා ඇවිල්ලා ලගේජ් එක තියලා තිබ්බහම කාමරේ ඒකේ මම බඩු ටික භාගයක් අරගෙන තිබ්බේ. ඉතුරු ටික ගන්නකම් මම කොහමරි වොෂ්රූම් එකට ගියා හරි මොකක් හරි වුණා. ගිහිල්ලා එනකොට ඉදි පේන හිටියේ නෑ. ඒ කියන්නේ එයා හොරෙන් ඇතුළට රිංගගෙන පියන වැහිලා කොමාරි ඇතුළේ. හැබැයි මෙයා හැංගිලා ඉන්න ආසයි. එහෙම එකක් තියෙනවා. පෙට්ටි මොනවා හරි කාඩ්බෝඩ් පෙට්ටි පේන්න බෑ. ෂොපින් උර වගේ ෂොපින් බෑග් මොනවා හරි එහෙම පෙවුනත් එහෙම පේන්න බෑ. ටක් ගාලා ගිහලා හැංගෙනවා. මෙයාගේ හැංගෙන පුරුද්ද තියෙනවා. අපේ ගෙදර අනිවාර්යෙන්ම සුරතල් සතු හිටියා දන්න කාලේ නම් මං චූටි කාලේ නම්. මොකද අපේ මගේ අම්මී තාත්තිත් හරි ආදරෙයි සත්තුන්ට. ඉතින් ඒගොල්ලොත් පුංචි කාලේ ඉඳන්ම සත්තු ඇති කරලා තියෙනවා. ඒ හින්දා මට මතකයි අපේ අම්මී ඉස්කෝලෙන් අම්මා උගන්නන කාලේ එයාගෙන කියන්න එපාද? අරයාගෙන කියන්නේ. හැබැයි අම්මි ඉස්කෝල් ඉන්න කාලේ ගෙනාව කිටි කෙනෙක් හිටියා චූටි කියලා. අපි යාට චූටි කියලා නම දාලා තිබ්බේ. හැබැයි ඉතින් මෙයාට නමක් තිබුණානේ. මෙයාට ඒගල දුන්න නම තමයි ඉඩි. ඉතින් බ්‍රිටිෂ් ආන්ටි කෙනෙක් ගාව තමයි මෙයා හිටියේ. මෙයා සමහරලාට ඒ වගේ පාට් දානවා අපිට ඉතින්. ඕකේ ඒවා කියන්න තානල්ලු. මං හිතනවා ගොඩක් අයගේ ගෙවල් වල මේ වගේ සුරතල් සත්ත්ව ඇති කියලා. ඉතින් අනිවාර්යෙන් එහෙම කෙනෙක් ඉන්නකොට අපේ පාළුව නැති වෙනවා. ඉතින් ආදරෙන් බලා ගන්න එක තමයි අපි කරන්න ඕනේ. කොයිද යන්නේ පැටි ලබාගෙට? එයාට දාඩියේ ඉක්මනට රස්නේ දැනලා නේද දැන් රස්නේ වෙලා ඉන්නේ. යාට පොඩි රෙස්ට් එකක් ඕන වෙලා තියෙනවා මං හිතන්නේ මේ වෙලාවේදී. කොමාරි බලගිනාටත් කියන්න තියෙන්නේ අපි ආදරෙන් මෙයාව බලා ගන්නකොට ඉතින් අපේ තියෙන පාළුව නැති වෙනවා. ඉතින් මං හිතන්නේ සත්තුන්ට කරුණාව ආදරේ දක්වන එක හොඳ දෙයක්.
ඉතින් මේ වගේ අපිට ඉතින් ගෙදරදිත් අපිට ආදරය කරන අය ඉන්නවා. ඉතින් සමහරලාට මේගොල්ලන්ගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපි වෙන අයගෙන් ගොඩක් විට බලාපොරොත්තු වෙන ආදරයට වඩා ඇත්තටම අපිට සුරතා සත්තුන්ගෙන් ලැබෙන ආදරය හැමදාම එක වගේ. අර කියන්න වගේ අර කෙලෙහි ගුණ දන්න අය තමයි ගොඩක් වෙලාට මේ වගේ සුරතා සත්තු කියලා කියන්නේ.